ීවිතය බරයි වියදම සැරයි මේදවස්වල හැමෝම කියන්න එහෙමයි ඉතින් කාට කියන්නද මේ දුක ඔබ හැ වෙළදා මාත්‍ය නලින් ප්‍රනාාදු මහතා අයබොතුමාට එ කියක් හරි අඩුවට බඩුවක් මුට්ටුවක් ගන්න අපේ ජනතාව පුරුදු වෙලා ඉන්නේ ලංකා සතුොස්සට යන්න ලංක සස ටක් ලයින්න එකෙ නැත්තන් තේම පාටමක්ත් ඔබේම තැන කියන එක තමයි යන්නේ එක ටැගලයින් ගොඩක් මාරුවෙලා අඩුමමිලට ගණ්ඩ කියලා කියවා කියල්ලා එමනත්ත ඔබේම තැන කියනක තමයි කියන්නේ.මොනට මං අද දැක්කේ ජාතියේ මලතීරක කියලා හුගක්තැන්වල සඳහන් කරලා තියෙනවා ඔඕ ජාතියේ මලතීර කියකම ටැගලයින් ගොඩක් තීර මොකද පෞ්ගිය කාල දිගින් දිගට ටැගලයින් මාරු කෙරවා. ඒ ඇතර ජායලක සතුසට ප්‍රතිපත්තියන්න ප්‍රතිපස්තියක් නැතිකමන ප්‍රතිපස්තිය කියන්නේ බෝඩ්ඩ කියතිර දෙනෙ මේ නමුත් ඇත්තරවශයෙන්ම පහුගිය කාලේ නම් කීපයක් පවච්චි කරල ැබ සමහල් බෝඩ්ඩොල ඇති ඔබතුමා දන්න ඇති ලකිින්ල සමහරලට ඔබේම තැන කියලා තියෙනු. ඊ ලඟට ජාතිය මිල තිීරෙකිල එකක අවස්ථාවල සඳහන් කරලා තියනවා. ඒ මොනව වුනත් මංහිතරන්නේ රටේ විශාල වශයෙන් රටේ ජනතාවගේ බලාපොෘොත්තුවත්තිව සතුසසාහරහා තමන්ට අවශ්‍ය කරන බඩු අත්‍යවශ්‍ය භාන්ටික මිල අඩුවෙන් ග්ඩ පුලුවන් කියනක. එනිසා මිලතීරක කිව්වත් කමක් නෑ වලදක් නෑ. කමක් නැද්ද ඇත්තරම. ක්‍රමක් නෑ හමකද හේතුව අද වෙද්දී. මට ඔබතුමා කියන්න ලංකා සතුොස්ස සහ ඊට පස්සේ ලංකා සතුසේ රේකී අමාත්‍යංශයේ වන වෙළඳ ආමාත්‍යංශය. ලංකාවේ බා්ඩවල මල තීරණය කරනවාද. බහණ්ඩවල අමාත්‍යංශය හ්ඩවල මිලතීන්දු කරන්න නෑ. එකම දේ තියෙන්න්නේ අපිට ලංකාස්වස්ස හරහා වෙළඳ පොල තුළ යම් තරගයක් ලබාදයන්ට හැකියාව තියනොයි. තොල මේ කෙදී අපි විරුත වෙළඳ ආර්ථිකයක් ති රටක අනිවාරෙන්ම අමාත්‍යංශයක් තිල හරහා බඩු මිල සම්පූර්ණ පාලනය කර කරමයක් කහොහවත් ලෝක න. හැබැයි එකම දේතියන රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යනාාවට මැදිහත්වෙන්ට ඒ සඳහා තරගයක් ලබාදීල මිල පාලනය කරගණඩ එමනත්ට මිල ස්ථාවකරගන්ඩ අවස්ථාවක් තියෙනවා. ඒ අනුව තමයි ලංකා සත්සායතනය අපි ආරම්භ කරලපු උදායින්දලම හැම වෙලා රටේ මහජනතාවට අවශ්‍ය වෙන වෙලාවකදී ඉදිරිපත්වනා යතිනය බවට පත්වුණේ. අපි ලංකා සතුස පැත්තකින්තිීම් වෙළඳ අමාත්‍යංශය. නි්‍යාමණය කරල්ලා මේ වන මිට ලංකාව බාණ්ඩ කීකට පාලන මිලක් තියෙනවා. බාණ්ඩ මිල පාලන මිලක් තියෙන ඇතරව දැනට තියෙන්නේ සහල් සොඳහා පමණයි වතුරබෝතල් වට තිබ එකක් තිවත් නෑ වතුර බෝතලම අපි විශාල ප්‍රමාණයක් තිබබා පාලන මිලවල් නමුත් අපි එකෙන් එක අයිං කරලා තිනවා මොකද හේතුව හුගිය කාලයේ විශේෂයෙන් මේ කොයිඩ් වසංගතත් ආර්ථික ආර්ථිකය කඩයි වැටීමත් එක්ක විශාල වශයෙන් නිෂ්පාදකයන්ට සහ අනෙකුත් පාරිභෝගිකයන්න දෙගොල්ලන්ට මේක විශාල ප්‍රශ්තවට මුුණද පැවා. ඒ නිසා අපි පලේනියෙන්ම කල්පනා කරා පුළුවන් තරම් බහන්ඩ ලබා ගන්නන් රිස්සල හන්ඩ ලබා ලබාද්ඩ වමනාව තිබ මොද විශේෂම මිල ඉතාමත් අධික තත්වයල පහගගේ කාල හ් මිලිහෙල ගිය ඒවගේ බහන්ඩ වෙඩඳපොලේ නැතිව ත්‍යවති ැනිසා අපිට මුලිින්ම අව්‍යතාව යදුනේ අපිට බහන්්ඩ සුලබ කිරීම. ොකද හඩ සුලභ තුළින් පමණයි වෙළඳ තරන්කාර්තය ලැබිල මිල අඩු කරගන්නඩ අවස්ථාව ලැබෙන්නේ. එතකොට අපි පුළුවන් තරන් පාල මිලවල් ලොලින් අයිවෙන්ඩ අපි කටුත්තු කරන්න තමයි පුුවන්තරම් උත්සාහ කරේ. මොකද හේතුව අපි හැමදිශ්‍යය විශවාචක කරන වෙළඳ පොල තරංක කාරිත්්‍යයක් සහ පාරිභෝගය දැනුවත් කිරීම තුළින් පමණයි වැඩිපුර පාරිභෝගියයට වාසයක් ලැබෙන්ෙන ඒනිසා අප සහල් පලන මිල පැනවීම කියන සංකල්පයිෙන්. සම්පූර්ණයෙන්ම ඔබතුමාගේ අමාත්‍යංශය සහ රජය ඉවත් වෙලා තිය හෙමිකිවත්ත න සම්පර්ණමනේ නමුත් අපිට පාල්ලය කරන අපි දිගින් දිගට මුත්සාහ කරලා යම්ම අවස්ථාව අපිට පාලනය කරගන්නට බැරෝගයොත්. අපිට පාලන මිලක් සඳහා යන් අවස්ථාව තියන. තවතුමාත් අරහමෙන්ට පා මෙහමැකිවට අමකිවෝත් ලංකාවේ වෙළඳ අමාත්‍යවරයා දත්නැති කොටියෙක් කිය. දකරවන්ඩ පුළුවන් පන්්ඩද වෙළඳ ඇමතිවරයා කොටියෙක් වන්නඩ ඔන්න හැමදිස්සම දත් තියෙන්ට ඕන නෑ හමදිස්සෙම නමුත් එකම ප්‍රශ්න තියන්නේ යහැම වෙලාවකදම වෙළදාාමාත්‍යංශය කිය එක අපි තේරුම්න්ගන්නවට වෙළධාමාත්‍යංශ දයන හපකාන්ඩිතක් නෙේ රටේ අනෙකුත් වෙළඳ ප්‍රතිපත්තිී වෙළඳ ඒගේ අන්තර්ජාති වශයෙන්තගෙන තු වෙළදා මාත්‍යංශය හපාකන්නේ නැත්තන්. පාරිභෝගික ජනතාවට හපල කණඩ හම්බ වෙන්න. ඉන් මැදිහත්වීමක් ඕනි වෙළෙන්දු වෙළෙන්දෝ කඩුකඩකාරයෝ. ම ව්‍යාපාරිකයෝ මෙතන්ට පැනලාවුන්ට ඕනඕන විදිහට කරන්න ගත්තොත්. තු ජනතාවමොකක්ද කරන්න. නෑ වෙනද අමාත්‍යංශයේ ඉස්සල්ම උතුමාට පැහැදිි කරන්න ඕන. වෙනද අමාත්‍යවරයා සහ වෙනද අමාත්‍යවරයා ගැතිය වපසරිය තුළ. කොහොමද වෙනඳ පොල තුළට මැදිහත්ව නිසා ඒ පාලනය කරන්න ගීනක නොද ගතා කරන්නේ. එතකොට විශේෂයම්. පහුගිය කාල දිහාගත්තම අපේ මැදිහත්වම අපි සම්පර්ණ ලබා දුන්න. එනිසා තමයි මේරටේ පහුගිය කාලය තුළ විශාල වශයෙන් පාණ්ඩ මිලි හළ ගියා ඔබතුමා දන්නවා සාමාන්‍ය පරිපුගලයක් ගතු රුපියල් පන්සේ අසූපාට හැසිර ගිය අද වෙදි තුන්සේ විසිාහක තුන්සිය තියක යෙන එකෙනෙ සාමාන් රපිය දෙසියක දෙශෂපාක මිලාඩුවීමක් ඒ වගේ ඕනම සීනි ගත්ත රුපියල් සියක සේවනා පාම් පිගත් එඒවනත්තන් හැම බහණ්ඩයක්ම විශාල වශයෙන් මි අඩුවීමට ලක්වල තියෙනවා. හැබැයි ඒ ි සාපේක්ෂ අලුත්තුනකට ක්සල හමනත්තන් දස් විස්සේමුල් කාල දිහා බලපොම ඒ මිල සාධාරනෑ මේ මිල වැඩිී තවත්. එතකොට මේ අනුව තයි අපට කියන්න තියන්නේ ඔබතුමව කිව්වාගේ. තාම පාරිබෝ කධකාරියවත් හමනත් වෙලඳ මාත්‍යංශවත් වෙල ඇමතිවරයත් මේ කාරය කරනවාද එහමනත්ත මේ කාරයට මදිද කියන එක තම ය කතා කරන්නේ. නමුත් අපට තියෙන ප්‍රශ්නත් එක් විශේෂයෙන් අපි ඔය කතා කරන්නේ. අපේ ඩොලර එක රුපියල් දෙසිය තිහට විසි අටට තිබ්බ කාල ඉඳලා අද වෙදි ඩොනෙ එකක තුන්සිය විසි පහට වෙද්දිත්. ඊට මාසාහයකට හතවගේ ලිස ලොන එක තුන්සිය අසුවකට තුන්සිය අසුවකට ගිල්ලා ඒටත් තමතුරුව ඒ තුන්සි අසුව වනත් ඇත්වයෙන් අපි ඩොලල් ලබාගත්තේ හරසිය දයට හාරසි විසිිපහට. කළුකඩවලින් හෙමලැත්ම බ්ලක් මාකට්ටය අපිගත්තේ. දොර මේේදිහා බලපුුවන් විාල වසයෙන්ට සහන ලබාදන්න පුරුවන් වුණත්. අවරුදයකට විතර සාපේක්ෂ තුළ දෙකහමාරකර සාපේක්ෂ මි අද ප්‍රමාණයෙන් වැඩි. මේක තව දුටත් අපිට පල්හය කරගන්නඩ යන්න අවස්ථාවත තුළදී තම යොයවාගේ චෝදනා එන්න. නැතැ දැන් මෙමන මිතුමා දැන් සතුසටහරි ලංකා සතුසටහරි එක හාල්ලටයක් එක සීනිියටයක් එක සැමටින්න එකක් ගෙන්න්න බෑනේ මොකද එල්ස ඕපන් කරගන්නඩ බෑ නයිවර ලිපි විවෘත කරගන්නඩ බැවතුම පිළිගන්නවනේ දැන් ඒ හින්දා මේ සියල්ලම. හාල්ටික සීණිටික පිටිටික සැමන්ටින් එක උඹල කඩකෑල්ල ඔක්කොම ගන්නන්නේ පිටකොටුවේ තොගවෙලෙන්ද. එතකොට මේරටේ තොගවෙලෙන්ද තමයි බාන්්ඩවල මිලතීරණය කරන්. න ඒ කියනට බෑ ැන් ඔබතුමා ලකා සතුසිකුණනන්නත් පිටකොට ොග වෙලඳද කියන බඩුන ඕ ලංකා සත් තොගවෙලඳ කියන්නේ මෙහෙමයි මෙතර වෙළදාාම් දෙක් ංක එකක් තොග වෙළඳාමසා එකක් සීල්ලර් වෙළදාම එතෝට මේකේ ඔබතුමාවේ කියන්නේ පරණ දෙයක් ඔොළුුව තියන මොකද සතුස කියන එක ඒකාලේ මේ තොගවෙළඳ සම්බන්ධ තිබබ මෙච්චල වෙළඳාමක් තිබබේ නෑ සතුස සමයි සම්පූර් ඒකාධිකාරයක් තුළ එක්දස් සමසය හැත්තහට ඉසෙල්ලා මේ රටේ සම්පූර්ඩ වෙළඳ ඒකාජිකාරියත් පවත් වගන ආනයනය කිරීම් කලලා බෙදා හැරිම් ජාලයක් බවටපත් කර කගෙන කෙරු. එතට හෙත්ත හැතෙන් පස්සේ විරුත්ධාර්ථකය තුළ මේ රටගේ අනෙකුත් ආනෑනකරුව වගේම වෙෙන පොළ විරුත්තුව වුණ මේ තුළ සතුසට තමන් ඉතරක් පවත්තගනාපු ව්‍යාපරය නැතුූගිය. එතුට මේ බැන් තොගවෙළදාම කියන එක සම්ූර්ණ ඔබතුමා කිව්වාගේ පිට කොටුවසා අනිකුත් අයට ගීලා තින. එතකොට සිල්ල වළඳදාම ඉතරයි අධද වෙදී සතුස සහ අනිෙකුත් සුපිරි වලන්සැල්ස අනිකුත් කඩ මේ රටේ කරන්නේ. එතකොට මේකදී අපි විශේෂයෙන්ම මේ තොගවෙලෙන්ද අයගෙන් අපි ගත්තයි කියලා එහෙම නක්තන් තොගවෙලෙන්දන් ගනකෙන් සතුසාරගෙන වික්කයි කියලා එහෙම ප්‍රශ්නයක් වෙ නෑ මොකද හේතුව ඔන්න මිලතිකර නෑ එහම මිලතිීදු කර නෑ ඔබ අප මේ කතා ගන්න සිල්ලර වෙළදාමක් ගැන. අපි කොයිවෙේවත් තොඩේ තොග වෙෙනෙන්ද කියල පිකොටුවෙන් බඩු ගන්නන්නේ නෑ. එ තොට අපි සහ ලංකා තින සියලුම කඩ ලංකාව ගන්නේ ආනයකරුව එහමත්න් පිටකොටුව තින ආනෑනයකරුවන්ගේ පමයි. එතකොට මෙතර තියන ප්‍රශ් තියන සිල්ල වෙනදාම තුළ තමයි මේ විශාල ලාභතීරුවක් තියා ගන්න. විශේෂමත් විශාල අතර මැදිය ප්‍රමාණයක් හෙමත්ව විශාල ප්‍රවාහනසා අනෙකුත් වියදන් මේ සියලුදේ තුළ විශාල මිල වෙනස්කමක් තියනෙ සිල්ල වෙනදාම.ඒ නිසාා මයි සොස්ස මැති අත්ව තියනෙ සිල්ල වෙනදාම තුළ ැන් අපිත් ොගවෙෙනදාමතිී ගත්තවොත් සාමාන්නය. ඉතාමත් අඩු බලාබ තිරවත්වම මේ තිය ගැන මොකද හේතු අපි දැන්න සමහල්ල ගතු සීණ ගත සමහල්ලාට සත විසි පහ සත පනා රුපියරවාගේ ගානකරතම විකිරෙන්නේ ද අපි උදාහලනයක් ගැන්නකු නිකන් සාමාන්‍ය සාමාන්‍යය ඕන දන්නවා පිටකොටුේ ඔය අල ලූුණු මිස් පරිපු සීණිය කියන අය සමහල්ලට දවස් තිහෙෙන් දවස් පහළවක් දාසයක් පාඩුඩිකුන්න සමාල ඉතුරු දවස් දහය පරතමයි ලාබේ ගන්නේ ඒ ව්‍යාපාරික එක ගැන දැනුමත් තියන එමලත් ඒ ගැන ඒ ශේත්‍රය හිටපු පුද්ගලයෙක් ඉදිට මම දන්න මොක මන් සතුසාජනය අුද්දුලාක් සහපති. එතකට මම දන්නවා මේ යගේ කොහොමද මේ ආනෑනය කරන ක්‍රමේසා ආනයනය ක්‍රරීම් කරද්දි වෙන සමතුළිත්තාව බිඳනතැන් සමතුළිතාව රඳව ගන්නසා ලාභ ගන්නසා පාඩුවනැතැන්. එතොට මේ මේකෙන් අපි විශාල බලපෑමක් වෙන්නෑ එකම බලපෑවිෙන සිල් වෙන දාම තුළින් පමණයි. අපි වෙල්ල දාමාත්‍යතුමා එතන හිටිය කියලාපි චිස් ගැන ඊට පස්සේ හැම්බේකන ගැන ඇපල් ගැන කතා කරන්න බලාපොත්තු ඉන්න අත්‍යවශ්‍ය ා්ඩ හිපයක් තියෙනවා මේ අත්‍යවශ්‍ය භාන්්ඩ සපයා ගැනීම පවා මහජනතාවට දැඩි අර්බුදයක් වෙලාතියෙන දැන් ඉතාමත් සරලව අඩුමිල්ලට ප්‍රෝටීන් ලබාගන්නට පුළුවන් ඒකේ තමයි බිත්තර. දැම් පහුගේ දවස්වල බිත්තර සම්බන්ධය තමයි ඔබතුමාගේ නම නිරන්තරයෙන්ම. ද ිත්තර පිබඳව මාාෆියාවක් ලංකාව නිර්මාණය වුණයි කියන හේතුව මත ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්න තීරණය කලා ඉට පස් මොක්ද වුණේ එක ගේන වයිකවේ බේකර ඇලත සල්ල එක මකලා විකුණවා වෙලඳ පල ඔබතු ක පිළිගන්නවන්නේ සබහර අවස්ථාවල ඒවාගේ සිද වෙනවා මොකද ඕනොව වෙලද පොලක් තුළ අනිවාරයම බිත්තරලා මිලියන තියානම ලක්සතුන් සේගානය මාසකීපයක් ගෙද්දී යම් සිදුවීමක් වෙනවා කිය එක ඕන තැක වෙන එම නඟත ලක්ටේ කවදක්වත් රටේ රථවාහන ප්‍රශ්නයක් කියලා නඩුවක්ෙන්ට බෑ රටේ මිලි ැරුුවක්ෙන්ඩත් බෑ රටේ මකක්වත්වෙඩ බෑන යම් දෙක ඕන වෙනදාමක යම් දෙයක් සැදවීම වඩ පුුවන්. තුර ඒ අඩු කරගන්න එක සයක නැති කරගන්න එක තමයි අපි කරන්න තිරීමක දේක එහෙම බිත්තර මිලක් මකලා වික්කයි කියලා බිත්තර ගිය එක නවත්තන්න කඩුදු කරන්න බැහැ ඒේතු ඒවගේ සිදුවම්ම ලති න ඔබතුමත් අපත් ජනමාජරදක්ක ඒවට අපි අවශ්‍ය පිවර ගත්තා නමුත් අපේ වැඩපිල් අපි දිගටම අද වෙනකම් කරගන යනවා. දො බිත්තරගින්වීම ගැන අසේ සම්පත් මාත්මය අපනශවාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියන කතාවන. මේ සත්වාහාර සත්වාහාර නිෂ්පාදන කරලා සත්වාහරව මිරගන අඩ කරලා න්න ස ස්ාන ඉ ද ො න්න න්න තිනවා ක පාමික රජ පාමක න්න කි න්න 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 ට. ඒ අනිට රටේ නිෂ්පාදනය අඩාළ කල්ලා විදේශය වැරදපොලින් මෙ රාණය කරලා කොමිස් මද ගිනුම්මත ගණකිවා. දේශ වශ නිෂ්ාධය කර නැතුව විදේශී වෙලඳපල නානේනය කරන එක කොමිස් සපේක්ෂාවෙන් කරන එකක් කියලෝචෝදනක. තමන් දරන ඇතුමට තිර දැනුම විශේෂයෙන්ම බිත්තර සම්බන්ධව ඒේවල ය පිරිවැටු හමලත්තේවට නිෂිපාදන වවිේද පළිවද තියර දැනුම් මදන්නේ නෑ. ඇතුම කාරණ කීපයක් කියනවා මන්දන්න අප මේවාගේ තැන අප ඇතුමට උත්තරදිය ුතු කියලා මොකක් දෙතුමගේ තියනෙන මේ සම්බන්ධය තියෙන සම්බන්ධය මම දන්නෙත් නෑ. ඉතින් අපන ශාලා හිමපන ශාපවාහමතින් බිත්තර ඔම්ලෙක්්දානවා පස්සේ ආපන ශා කොත්තුදානවා ග්‍රස්ථානවා බංසධනවා. හෙමට අප ආපනශාලා හිමියන්ගේ සංගමය කියලා එහම කිව්වම අපකට උත්රැදෙමක ඒක්කමන්න තුම කොච්චරය ප ච කරන ොච්චරය සසද. ැදිහත්තුල ඉන්න්නදති කෙනෙ අපි තාම ඇත්තරම දන්න නෑ. ඒ එෙසේ වෙතත්. ඇතවයෙන් මාස ගානක් මේ සම්බන්ධ අපි දීර්ගව සාකච්ඡාකරවා නිෂ්පාධකොත්යක් එතකොට නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන ප්‍රමාණය අඩුවවෙර තිය නං හෙමනැත්තං වෙළඳපොල්ට නිකුත් කරන ප්‍රමාණය සීල පහක් දහයක් අඩුුණං අපිට පුළුවන් ඒ වෙළඳපොල තුලින්ම මේක පාලනය කර යන්නගෙන උපදෙස්දීල පොහොමරි යම් මිරකට වැඩිවීමක් තුළ හරි අපි දරගන්න පුළුවන් හැබැයි සියට තිස්පහ හතලීහක අඩුව මක්ක එෙ නැත්තං නිෂ්පාදන කඩයි වැට ඉමක් තියෙනවනම් අපිට කවදක්කොත් ඒ පාලනය කරගණ්ඩොත් ඒ පුරුවගන්්ඩ ක්‍රමයක් නෑ හෙම නත්තන් අනිවාර්ෙන්ම අපට ආනනය කර ිත්තල ලබාදෙන්ද වෙන මේක තම අපි ගත්තු තිීදුව මොකද කුෂිකාරම අමාත්‍යන්සේ පස්සුවත් පත් අමාත්‍යංශය ලිහිිත අපට දැනන්දිල තිබ සියර තිස්පා හතළියක බිත්තර නිෂ්පාදනය අඩුවක්තියන. ඒකට හේතු විශයෙන් ඩක් කොළ තිබ්බේ කොවිව සංගතයේ කාල තිබ බිත්තර නිෂ්පාදනය කඩායි වැටීමත් ඒගේම හෝටල් ව්‍යාපාර සහ විශේෂයම පහුගිය කාල තුළ ඒ කඩයි වැටීම තුළ බිත්තර තමන්ට විකුණගඩ බැරිනිසා ඒයයි සමන්ගේ ගොවිපොල්ල තිබ සත්තුූ විකුණල. ඒගොල්ලෝ ඒ ගොවි තැනෙන් අඉංග්‍රතිබ ඒක නිසා අනිවාරෙන්ම ඒ අට අවුත් දක් විතර යනවා. මේක නෑ අතා තත්වල පත්කර ගන්න කෙනෙකේඒගොල්ලෝ ලිතව අපිට දැන්නවා. ඒ වගේම තවත් තිබ මේ පැටවු සම්බන්ධ පොඩි දවසේ පැටව් නිෂ්පාධනය කරන නිෂ්පාදනය කඩාය වෙලා තිබ සීග්‍රම් මොකද හේතුව විශේෂෙන්ම මවු සත්තු මේේරට ගෙන් ගැතිී තිබ ොල් ප්‍රශ්ණයක් ඒ වගේම කොයිඩ් වසංගතය කාලය තුළ ආනය ලේකිරීම් කරට බැරිවීමත්. එතුකට මේක පෑවිසි අතරකින් පෑහතරිසටගේ අතා තත්වයට පත් කරන්න පුුවන් තත්වයක් නෙමේ. ඒ නිසා තමයි බිත්තරය රුපියල් දොලහට පහළවට විස්සට ඉතර තිබ බිත්තරය තිහට තිස්පාට හතලියට පනහට හැටට හැත්තවට හැත්ත පාන ගිය. ඒ අනුව තමයි පාරිභෝයරජිකාරි අපි සිල්දනා මේ ගැන ගන්නේ කරලා මේ යන මිල ගැනිට ප්‍රශ්නයක් තිබබා ඒ අනුවතම අප මිල අධිකවීම වලක් ගනතමයි බිත්තරානාානය කෙරුවේ හැ ලිම බේකරිනිහ අපන ශාලා ඉලක් කරගනි මින්න බිත්‍රාණය කෙර හැබැ පස පස ගොලන්කිවනේද ිතරය පොඩ ගන්න ැ කියලා නෑ කිසි දරත් බිතර ඉල්ලේකරහිගේම සංගමනිසා සියලු කර්මල්ත ඉල්ලලා අපෙන් ඉල්ලීම් විශාල ප්‍රමාණයක්නෙන හැ සතුුස දා සාන මනිස්සුට බිතර විකරන්න පටන් ගත්තේ නෑ මේක හඳකුසංක දැන් අපි පලයනීම් අපි කළ මාසයක් දෙකක් විශේෂයම පසු සම්පත් අමාත්‍යශයයට තියෙන කොරන්ටයින් ආයතනය සත්ව නිච්පාදනහා රට ආහිතනයට අවශ්‍ය වන යම් කාලයක් ගඩ මේ පාරිභෝගිකයට ලබාදින තත්ත්වය එනකම් එයට විශ්වාසය ගොඩනගන්නඩුව මේ සම්බන්ධව මේ ගන බිත්තරය සම්බන් ලොකු ගට්ටනයක් තිබන්නේ ලොකු ගටනය තිබ. එතකොට අපි විශේෂෙන්ම ඉන්දියාවෙන් අපිට මුලු ඉන්දයාාවෙන්ම මේ බිත්තර ආනයනය කරගන්න තියනෙ ආතන තුයි ෆාම් තුනයි. ඒ ෆාර්ම් තුන තමයි ගොල්ල අනුමතකරේ ඒවාගේ මේ ගොල්ල මි මලිිප කිව්වා මේ වෙරද පොලටය වන්නතුව කර්මාන්ද ශාලා. සහ පවත්තලය න්ඩ කියර. ඊට පස්සේ මේ අය වෙලම ඉන්දාවටගීල්ලේ ඒ ෆාම්ස් බලලා ඒ සියලු දේ සෑහමට පතුනසේ මාස දෙකක් ඉතර ගාර පස්සේ එයට වැටවුණ මේකේ තුළි යම් අවදානමක් කන තින අවස්ථාව අඩුයි කියලා. ඒ අනතමයි පරිබෝයික ඇන්ටට ලබා දෙෙන්ට අවථාවට ඒවාය කැමතිවුණේ ඒ වගේම අපි විශේෂයම කැමිනට් මන්්ලේ අනුකමිටුවත් දාලා ඒ සඳ අවශ්‍ය කරන බිත්තර ගැනෙන ප්‍රමාණය. මට්ටමේන්ද මේක ගෙනල්ල බෙදාාහරරි දිගෙන සියලු දේ තීන්දුගඩ අපි අනුකමිටුවක් කර තීන්දු ගණඩ වැඩ පිල්ක් හැදේ අනුව තමයි මේ වෙඩඳ පොට විත්තර ලබා දෙෙන්ට කටයුතු කරන්න අපි තීන්දු කර. ඉන්දයානු බිත්තරේ බර කියය දැනතු. ඒකේ සමහල්ලාට ග්‍රෑම් පනහා පනස් දෙක පනස්තුනවාගේ පනස් පහතුළ තියනවා. ලංකා විිතරක්චර බරයි ලංකා ිතලත් පනහට පනස්කර තියෙන හට තියෙනඒවත් ති. ඇතවසුව වෙනම් බ හැට පහ හැත්තාවන්ඩ පුළුවන් හැබැයි ඒක තියන ඉන්දියාවෙන්ගේ බිත්තර එකම මට්ට මේ සයිස්්‍යකටමයි බිතර යන ගොල පොම්බෝවගේ බිත්තර තියන වච සාකාරව වඩා ගෝලාකාර පින් පම්බෝලවගේ උතුම විශ්වාසක ගන්නවන මොකක් ඒක බතුවාන මොකද ඒගේ බලාපොත්තය කිය හැඩේ මොකක්ද ිතර හැඩිය ප්‍රශ්නයක් න ිතරනම් කිලි බිත්තරෙන ඒ එ රය ප්‍රශ්නයක් තියන ඒඒනෙත් කිලියේ බිත්තර. ඒ ප්‍රශ බරයේ කිසිම ප්‍රශ්නයන් නෑ අපි සාතික අරන්තියෙනෙත් මේ ප්‍රමාණය බිත්තරයක් තම අප අ අරන් එන්න කියෙන අපි දන්න. අපිට හැත්තෑක ිතරඇගැල්ල හත ලස්ප පහට පහඩ ගෑම් ගාන්ට නෑ අපි දැනගෙන තියෙනවා මේ ප්‍රමිතිය තියෙන බිත්තර ම අපි ආනනය කරන්න කියෙන දැනගන කරන්න. එතකොට ඒ අය මේ ඉන්දාව මුළු ලෝකටම ිත්තර අප ඇනකන රටක් ඉති ඒත්තකොට අප එතන ගන්න මා කිය යුෝපයේයට බිත්තරා අපනයනය කරද. බිත්තරය කොචර බාර විිතර ඇද යුරෝපීය වෙළඳල විසින් මිලද නෑ ම යි සංකයි වෙලඳ පොලක් කියන එක එහෙම කියන්න බැහැඒක අවශ්‍යතාව මතේ එකක මට්ටමට රන්න පුළුවන් යරෝපිය වෙළඳ පල ග්‍රෑම අනුවක විතරබි නෑ හෙම තිෙන්න්න පුුවන් දැන් අපිට යුරෝපය වෙළඳපොලේ අනුව තිය එක අපිට අනුවම කරන්න අවස්ථාව නැතිවෙන අපිට බැරිවෙඩ පුුවන් නමුත් අපි හැදලිිය කියල තිව මේක යන්නුන පණහ පනස් පනමුත්. ලංකාවේ අප පහුතරයක් බිත්තරවල පණහපනස් පහ තියනම් බිත්තර හරි ඒ ගැන ඒ ප්‍රමාණය තමයි ගොඩක් තියෙන්නේ. එතකොට අපේ ලංකාවේ අපි ගිය පහුගියටිගේ දැක්ක බිත්තර ප්‍රමා ලොකු බිතරටික වෙනම තෝරලා ඒ වැඩිගඩන් ගොල්ට යනවා සාමාන්‍ය තත් විත්තරටක වෙන මරගන ඒක පාලන මිලට ඉකුන්න්නවා. මේක තමයි ඔ බිත්තරල ප්‍රමාණ දැන් අපි ඔවේ බිත්තර ප්‍රමාණවල් කතා කරන්න ගත්තම ලංඟ තිනේ. एक දැන් ඉස්සරවවා මමුුත් බැලුවෙන රුපියල් විස්තර බිතර තුවා බිත්තර ගිල කෑවා දැන් රුපියල් තියයට හරිතයට හැට පහට අසුවට ගියාම තමයි බිත්තරය ලොකුදන අසුව අසුවක්වෙන්නඩ පුළුවඒක හරි බිත්තරය ලොකුද කියනවා මේ හැඩේ මෙහෙමද කියනවා ඊට පස්සේ මේක තව මොුණ හරි තීරත් කර ඒ සේලම කරන්න මිනිසුන්ට ඒක මිල දරාගැන්ඩ බැරිවීම. ඉ ඔබතුමත් පාලභෝගී වශයෙන් ඔබතුමාටත් තුවය ප්‍රශ්ටය ඇැති මොකද ඒකත් ඒ නිසා තමයි කොහොම කරත් ඇැ ලක වෙන රටවල්ලට උබතුමාක වගේ ඒ විශාල බිත්තරත් ඇති. හැබැයි අපිට අන්තරජාති වශයෙන් අපිට රටකට ඉඳල ආනයනය කරන කටයුත්තකදී. මේ තියෙන ප්‍රමිතියත් සහ මේ තියන දිහා බලපුම් අපිට සෑහිමට පත්වයෙන්න්න පුළුවන් සහ ඒයා ආනයෙන් අපනයන කරන මටම බිත්තර ඉ තවොට අපි ඒ මටම මේ එකත්තම අපට ගිෙනත් දෙන්න පුළුවන්. ඇත්තටම ලංකාව බිත්තරහිගයක් ඇතිවුණනාද. නැ ිතර සම පුල් ප්‍රශ්නයක් යන ද තුමාට ෑ මගේ කිසිේ පවල් ප්‍ර්නයක් නෑ ලංකාේ බිතර නිෂ්පාදකයක් කියින් වනේ බතුමාගේ සම නිශ්පාදගනේ අතුර අතරමතර අතර මැදියෙක් මගේ ගමේ එතකොට ඒයා මක ඔතුමා මගේ ජාතිෙක් නේ ඒ ාතියෙක් කියලා කිව්වා දඒක තමයි මේ පහුගිය කාලෙ මේ ඔබතුමාට මේ කියාගන්න මට අවස්ථාන මු දම සමර සවස්ථාවල කිව්වා. එතකොට ඒත් මගේ මස්සිනා කියර තමයි කිවේ එතකට. ගේ මසිනා කියනෙ උතුමත් දන මසිනා කියන්න මොකත්ය නෑදැකම්මේ හොන එතට හතර සහෝදර සාධය බඳින් දෝන පැත්තත්ම් මංඒයාගෙන් බඳන මං මේ අද රටේ වෙන දැමති. තුර මගේ ගම් පලාාත මං ඉපදුණු ගමඉදල මගේ පරම්පලාා හතමන්නේ මගේ ගමේ ඕන ගම විිනිහෙත් දන්නවා මගේ අක්ක කෙනෙක්වත් මගේ ලංගි කෙනෙක්වත් මං එයාගේචෞෝදරියක්වත් එහෙම බැඳපක්කල් නෙමේ ඕක නෑදැකමක්තියනව ඇතින් නෑදැකමක් ඇති නෑදකම මේවා තන කියන්න ඕනෙන්න වැඩකපුත් ැ ඕන්න කියන්න පු මොකද මගේ තාත්තගේ අම්මගේ අයිගේ දුවගේ දුව පැල ඉන්න එක්ෙනාඒ එහෙම අපේ අපේ ගමක් කියෙන නම පිටිං අපපක්ෙන ඉ ඒ ඕකත් එක්ක මගේ මස් සිනා කියර මේක වෙළද පොලක් දිහා බලන්න මට එහෙම කාගත් දිහාබලලා තිීදුගඩ බෑ. ඒ වෙලාව අනත්ක බිත්ත නිෂ්පාදගෙන් බිත්තර අතර මැදි කරන එක්කෙන එකිර ඒ කෙසේවත් මෙතෙට බල පෑමක් සිදුන් නෑ ඔහුගේෙන් පලි ගැනීමේ චේතනාවක් හැමකත් තිබෙන නෑ පලිගන්න මොකද හේතුව ොකද බලිගදන් කරන්න දයන දෙ සතසට හරි ලංකා සතොසට හරි බිත්තරගෙන්න්නට හැකියාවක් තිබෙන ෑනනි අරබංකිව්වාගේ ඇමතුමා එල්ස ෝපන් කරගන්න නයිවර ලි නිකුත් කරගෙනනීමේ ප්‍රශ්නයක් එක්බා ඕකේ ස්ටක රාජ්‍ය වානජ නීතිකත සංස්ථාව මගින් කරරි හැබැයි එක දවසක්රෑ නිදාගෙන නැගටල බලනකොට ස්ක රාජවානජ නීතිකත සස්ථාව ජනාජපතිවරයා ඔබතුමාගේ අහක් කරනවා. ඇයිඒ මේ බිත්තරවල මොක් හරි ප්‍රශ්නයක්ද බිත්තර ගණුදෙනුවල පාර් දෘෂ්‍යභාවය ගැන ප්‍රශ්නයක්ද. එම නැත්තංග ජනාධපතුමාට සැකයිද මේ වෙච්චදේවල්ගෙන් එතුමාට චෝදනාගිහිල්ලද පැමිණිලියවෙල්ලද. ඇයි මේ හිටපුකවා අම්මරෑලි වෙන කොට ස්TCක ඔබේ නහක් කරන්න. පෑ විසි හතරකින් ගත්තර කියන දැක්කම තේරෙහි චමයිට ඒ එක ගැට කරපුොම කියෙනවා දැන් ගත්තකට පෑ විසි හතරක් ඒ පෑවිසිහතරක් ති පිලිබඳර ප්‍රශ්ය නීමේ දිගින් දිගරම සාකච්ඡා කරල ගත්තු තීන්දුවක්. ඒ මොනාවනත් මට අද වෙනකං කිසිම චෝදනාවක් ජනාධිපත්තුමාවත් කැබිලට මඩලෙගත් ඇවිලා නෑ. අකේ දෙවැනි ඒක තමයි මට එහෙම මගේ ආයතනයක් ගත්තයිකුවත් එහම ප්‍රශ්යකුත් නෑ ඒ කෙසේ වෙතත් ජනාධපත්තුමා මුදල් අමාත්‍යන්ශල මේ ගත්ත පස බිතර ගැලීම නතර වෙලත් නෑ. ඒ වගේම මමදදාපු සභහපතිවයින් වෙලත් නෑ බිත්තර ගෙනාපු සමාගන් තුන ඒ සමාගම්මලින්ම ගේනවා ඒ බිත්තර ගේෙන ප්‍රමාණයම ගේනවා. ඉතින් මගේ ගෙනච්චි වැඩපිල්ල ස්TC අඇතර වෙලා අමාර්ත්‍යන්සර ගිය කියලා කිසිම ප්‍රශ්නකුත් නෑ අදරත් ඒ බිත්තරානනේ කිරම් සම්බන්ධව කටයුතු ති මන්තමයි බලන්නේ. ට ඕක. ඳල ගුණාර්ධන අමාත්‍යවරයා යටතති තිබබා යක. හිට පසේ රිශා් බදදුරදී නමාත්‍යවයා යටතය තිබ්බා. හිට පස්සේ චමල්රජ පක්ෂ මාත්‍යවරයා යටති තිබ්බ. අර සේමසිංහ ඇමතිතුමා පොඩිකාලයක් හිට ඒ කාලදිත් ස් එක තිබ්බේ ඔය අමාත්‍යංශයටති. හි ඔබෙන් විතරක්කිවත් කරන්නේ. ඇයි හෙදග මේ ටෙලිකොම් එක හම නැත්තන් අනිත් සමාගය කොළහක් ඒතර ගත්තමය ඇත තර ඒ තිබ ඇතතුර ඉද තිබනේ. ඕ අනතුරම්ින් හන් ඒකතමයි ඒ ලා වතටාව ම ඒකතම ඒනිසා ඒක මට කියන්ඩ බෑ රටේ ජනාධිපතිවරයා තමන්ට ඕන ආයතනයක් අරගන පෞද්ජලි කරන වැඩපිල්ඩ ඇතුල් කරයිකිවට පස්සේ මට අනිවාරයක කියන්ට බෑ ඒ පෞද්ජලීකරන වැඩපිල්ට ගෙනියන් ලපා. ඒ නිසා මට දෙන්න බැයික කියන්නට බැහ. ඒගනවා ගැන පෞද්ගලී කරණය කරන්නද ඒක අමාත්‍යංශී ඇයටතට ගත්ත ඒ ඒ විදිල තමයි කැබලට අපේ අනුමැතිය ගත්තේ ආයතල එකකුලා සඳහම. මේ පෞද්ගලී කරන වැඩපිල්ට සඳහා මේ ආයතනය අවශ්‍යයි කියෙන එක එනති සතුසත් පෞද්ගලි කරණය කරන්නතා නිර්මාණය වෙලාන සතුසගත්ති නෑන උබතුමාගේ නැ මෙහෙමනේ සංක මොකක් හරි වැඩපිල්ල ලංකායිතින සේලමි එක සරේගන්න නෑනේ ඒවනත් දැන් අපි පෞද්ගලීකරණය සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණය කතා කරගන යනවා. නමුත් එතකොට මුලින් කරන්න තීන්දු කරන එකක් හෝ එමනත්ත ඉසල්ලම කරන වැඩපිල්ට අයිති කරගන්න එකකට ගණඩ වඩ පුළුවන්. ඒ මොනාවනත් මුදල්ලා මහත්‍යංශයට අවශ්‍ය වෙලා තිබ්බ මේ ආයත නෙකොළහම එක සැර අරගෙනඒ පෞදජලි කරන වැඩපිවිට සම්බදධ කරගන්න නිසා ැසට කරල ග ඒ කිසි ප්‍රශ්යන ඇද හර නදපතුමයික ගත්තේ හ අහඩ බැරි අහන්න නැද්ද. නෑ අහන්ඩ ඔන්නමට අහඩ පුලුවන් ං හව ඔබතුවා ඉතාමත් සමී පේතුමට නනේද ඔව සම පේතු ඉ හන්ඩ පුලුවන්න්නේ සමී පන්තර කොහොඳ කතා කරන කළ සද එම ඇත්තන් ජනාධපතිතුමාද කියලා දැන් කොහමරීම හන්ඩ පුලුවන්න්නේ ජාතිපතු මායි මේ මගේ අත තිබ්ායත න ම ත්ේ කැිල්ල හ පුුවන් න සංක පැවිිර්ල්ල අත පෞද්ගලිකව අ න හදවශ්චතාවක් නෑ කැමිට මල්ල. පැදිලිකිරීම් කරා මේ ආයතන එකොලා භාරග මුදල්ල මාත්‍යංශය තුළට ගද්දී මේ මොනක් සඳහද මේ වැඩපිල්ල මොකක් සඳහා කරන වැඩ පිල් අද කියෙන එක එතකොට අනිවාරෙන්ම ඒ ගැන අපි පොදුව කතා කරනවා එතුලා අයගිල්ල පස්සෙන්ගිල් හන්න ඔන්න ඇයි ගත්තේ කිය හඩ දෙන නි කැබිට මඩල කියන්නේ සියලුද සාකච්ඡාරන තැන ර මේ අනිත්තක මේ මං ගෙතරින් ගෙනා පවාඇතන නෙමනේ මගේ විශේපතිර ජනාජපත්තුමා ජාරති බා විශේපතය ජනාජපත්තුමාපව මුදල්ලමත්‍යසල ගත්තා. හැන මං එක අහන්නම දැන් වෙන වෙන අතරන දැන් ඔබ අයටත තියෙන කිරුම් ිනිුම් පිළිබඳවාතන මහ පොල සම්බන්ධාහිතනයක්ඇති න ඒ වගෙන හන් ඇව ගත්තර අහන්නෙත් නෑ මේ බිත්තර හරි ආන්දූලනයක් ඇති විච්චයක්නේ බිත්තර නිකන් අර තැටිය බැදෙනවාගේ මේදසල ිත්තරන කතා කරන්න ඒ වගේ එකත් මේ ක්‍රියාකාරී වෙලායින්ද දෙද්ද. ගැට රාත්‍රියෙන් ගන්නවා ද එකතමයි ඒ ප්‍රශ්නයක් වෙන්නේ ඒ ආයතනය අරගන බිත්තරගේ බිත්තරගේ නැවත්වනන් ඒක වැඩපිල්ල වෙනස් කිරුවලන්නේ වැඩ පිළිල් එකම නං ආයතනය වෙනස් වනයි කියල කිසි ප්‍රශ්යයක් නෑ ැ බතුමාට තිය හන ප්‍රශ්නන සම්බන්ධ ස්ටීසියක හන්නේ බිත්තර සන්ඳා දොර බිත්තරහ ස්ටීසියකට මහරි උනාානංඋනානම් එහෙමලනෑ මොකද බිත්තර වැඩේ එහෙම ස්ටිසේ කර වෙනවා. ඉති හෙනම් ඉති ලොකු ප්‍රශයන් නෑනේ. හොඳ බිත්තර වලට පස් අපි කුල් මස් ප්‍රශ්න ඇත්තිේ නො හැබැ මේ රාමෙන් පස්සේ තමයි අපිට චිකන් ගැන කතා කරන්න. අපි නලින් ප්‍රනාාන්දු වෙළඳ අමාත්‍යතුමා සමඟයි අද තුන්සේ හැටේැ අපි බිත්තරවලින් කුකුල් මස් වට නු කැල් ආර්සීර තිබ්්‍යෙ කුකුල් මස් ැ එක්දා සාරසීයැයි. අපි දැක්කා කෘෂිකර්ම මාත්‍යවරය සඳහන් කරනවා ජනාධිපතිවරයා කුකුල්ම සුත්තානේනය කරන්න අවසර දුන්නයි කියල. හැමිතුම මොකට දාආණ්ඩුවක් දැමේ ඩොල් රර්බුදයක් තියෙනවා. මේ රට නි්ානය කරගත්ත කුල් මස්ටික බිත්තරේ ඔක්කො පිටරටන්ගේෙන ැන් ඉස්සර අවිස්සාාවල්ල ප්‍රදේශයේ. ඊට පස්සේ කුුණ ඇගල දිස්ත්‍රිකය බොහෝස්ථානවල්. අති විශාල කුල් ගොවිපල බල් තිබ්බා කුකුල් මස් බිතර ඉතාමත් අඩුමිලට රුපියල් හාරසියට කුුල් මස්කකිල්ලෝ එක හම්බුුණ එකවරක් මට මතකගේ මහින්දරාජ පක්ෂ මහත්මයක ැදිවත්වීමෙන් රුපියාල් දායට බිත්තරේ හම්බුණ දැගේවා ආනායිනය කරන්නගේනව. ආණ්ඩුවක් මොකටද. මේකෙද අපි බලන්නවන පහුගිය කාලය තුළ සංක අපි රටක කොවි වසංගතියත් එක්කම අපේ රටට ඒ කොයිඩ අසංගතය තුළ අපේ රටේ තිබ ආර්ථිකයට විශාල පීඩනයක් මරු ප්‍රහාරයක් සිදුවනාා ඒ වගේ අපිට ඒ එක්ක මාව අපිට අපේ රේ ති විශාල ආර්ථික අර්බුදයක් හ මේ තුළ කොහොමද මේ ව්‍යාපාරවලට සහ, මේ අනිකුද්දෙ වලට මේක බලපෑවෙ කියන එක? අපි කල්පනා කලා බලන්න නික එහම ැතුවම මේ අවුදු දෙයක්ක් හිතක හොඳදර තිබ දියුණුලචක්ච තිබ ට තියෙන ප්‍රශ්න සම්බන්ධ ප්‍රශ්න සහ ඒවල තියන පහස වගන්ස ැපීමවාගේ දෙන් ලෙමේ මේ වගේ ආර්ථික වශයෙන් කාර්ථික කඩා වැටීමක් තියෙන රට උත්තර සසාහ ප්‍රශ්නෝලට ලබා දෙන්නට පිළිතුරු. එතුට මේකදී අපි විශේෂයෙන් බලන්න මේ කර්මාන්ත දෙකම පහුගේ කාලය විශාල වශයෙන් කඩාය වැටීමත් වගේම මේකේ විශාල ප්‍රමාණය මහාපරිමාණය නිෂ්පාදකය ප්‍රමාණය වැඩිවුණා සුළු හා මධ්‍යයම් පරිමාණය ්‍යාරිකව එම ැත්ත ෂ්පාදක සියල්ුදින කඩ වැඩ නැතිවුණා. එතුොළ මේ තුළ විශාල ඒකාධිකාරයක් ඇතිවුුණ. අද ගත්තොත් ඔබතුමාව කිව්වට විශාල ප්‍රමාණය සමාගම් කීපයක් විශේෂයෙන්ම කුකුල්මස් ගත්තුොත් ප විශාල සමාගම් ලොකුම මට මේ සමාගම් දයත් තමයි සියයට අනුනමයක් කොකුල්මස් නිෂ්පාදනය කරන්නේ. එතකොට ඔය පොඩි කොකුලන් පන්සීය දහා දෙදහා. ඒවාගේ තිබ්බ සියලුම ගොයි පොළොවල් වෙහලා තියෙන්නේ. එතකොට ඒවාගේම තමයි බිත්තර සම්බඳුරුත් බිත්තර සම්බන්ඳරුත් මේ ප්‍රශමයි විශාල මහා පරිමානය නිෂ්පාදකෝටිකක් තමයි මේ වෙනඳ පොළ හස්සුරුවන්නේ. එතකොට දැම් මේ තුළ, මේ රුපියල් සූන්සිය පනාර හාරසිය ප්‍ර තිබ කුල්මස් මයි මේ රුපියල් එක්දා තුූන්ශය පනාට එක්දා සාරසවටකන් ගිය. එතකොට ඒ අකර ගැටලුත්සාහ ප්‍රශ් තියන. හැබැයි ඒ කෙසේ වෙතත් අපේ අපේ තර්කය හෙමලත්න් අපේ ඉල්ලිමුණේ මේට මෙච්චර ප්‍රමාණයකි වැඩිුවෙන්ඩ ඔන්නෑ මීටදිය අඩුවෙන් මේයට ලබා දෙන්න පුළුවන් කියන එක. නමුත් එඒ විචාල කරුණු කරණකි පැහැදිලි කරනවා ඒ අගගේ ලෝන්න්නේ ගොල්ල ගත්ත සියර අටයි දැන් අද රුපියල් විසි අටයි සියර විසි අටයි තිහයි අටට ගතු ලෝන් එක ඒවාගේම විදුලි බිල මේ සියලුදේ අපි බැලුවත් අදවෙද්්‍ය ආපව් තිහර ගිය බැංකුපොලිය සියල පහළුවට දාහට බැහලතිය. කට අනිකුත් සියරු දේවලු දීශසල් සානනිකුත් රපියල් හාරසිය පනර පන්සිරගේ අඩු වෙල තියෙනවා අපි කියන්නේ මේ අඩු කරන්නල තිය එතකොට අපි මෙති තීදු කරේ ජනාධිපත්තුමත් අපි මුදදාල්ලා මාත්‍යශ සිරු නිලධානුත් කෘෂිකරම නිධානුත් අපි සම්බන්ධල සාකච්ඡා කරයේ මේ අයට අවස්ථාවක් ලබා දෙමු මේ මිල අඩු කරන්න එතකොට ඒක අපි කෘෂිකර්ම මාතයරට කිව්වා සාකච්ඡා කරලා මිල අඩු කරන්න කටයුතු කරගඩ එහෙම නැත්තුත් අපිෙන ඒග ඔබතු මාලග යෝජනාවක් මතු ෘෂකර මත්ತවර හම්බේ ි. කුිරනැව ඔබුතුමාලව නොත්තකාහරලා නකාහරලගේ ගමනම ජනධපත්තු මා නොසලකාරට බෑන නෑ විිලඳා මාත්‍යශය නොසලකහරලා නෑනෑ ම ඊටසලගෙනල සාකච්ඡා කර මගේ මගේ අදහසම මෙයට කිව්ව. ඉනමුත් ඒ ඒවල්ට ප්‍රතිචා නොදක්වන නිසා තමයි ජනාධිපත්තු මාසාහ මම එවැලේ කුෂිකර මාත්‍යවරයා රටින් පෙට හිටිය. ඒ නිසා අපි අදාල් නිරධාරි සිරදධනගේෙන සාකච්ඡාක ලි තීන්දුවක් ගත්ත කර්මාන්ත සඳහාවශ්‍ය කරන කුකුල් මස් ආන එන්නේ කරන්න අවස්ථාව ලබාදනවා ඒ වගේම අනිත් සාමාන්‍ය පරිබෝජන්ට ගන්න පාරිභෝගකයට ගන්නන්නේ අපි ආනලය කරනවා මෙයට අවස්ථාවක් ලබාදනවා මිල අඩු කරන්ඩ. එ එනිසාපි කෘෂිකර්ම මාත්‍යංශරකිව එයඒ සාකච්චා කරන්න මොකදේ ඒ අමාත්‍යශතමය එක්ක සම්බන්ධන අමාත්‍යංශයේ ඒ අනුව තමයි කුෂිකරම අමාතතිතුමා ඒක සාචා කර රුපියල් සයකින් මිල අඩුරන් එකගොට තිීන්දු කරේ. ඒ ගාන සාධාරමත රපල් මගේ මගේ අනුව මගේ වෙලදා මාත්‍යවරයටගේ අුව අනුව එක සාධාර නෑ මම්බලට වැඩිමිින් අඩුවෙන් දෝන මගේ මිල මත් කියන මූලිකව රපියන් නමය නමීේ පනාගොත් ඇවිල් ඇතිලින් හ අඩුුවගෙන යන්ඩෝන එකෙතමයි මගේ අදහස්සහ මගේ බලාපොත්තුව. ඒ කෙසේ වෙතත් දැන් කුෂිකරම මාර්තුමා ඉල්ලවා. ඒ ඉල්ලීම අනුව එය රුපියල් සියගෙන් අඩුකරව හැයි ඒයට තිරව කියල ඒගොල්ලො කියනවා බඩි ඉරිපුු ප්‍රශ්නයක් ුගල බලකු නෑමේලටේ බල වානනය කරන්න දෙන්න ඒ වගේම අනෙකුත් බහන් ආනනයකිරීීම සඳහා තියන බදදු මුදල් අඩු කල්ල සහන දෙඩක අපි සියල සියයක් කැමතියි ඒ නිසා තම අපි රුපියල් හැත පාකර තිබ බඩහිනකූ සඳහා වන බද්ධ අපි රුපියල් ලිෂපාදක්වා අඩු කරලා ආනාෑනය කරන්නට අවස්ථා බාදට ජනාධිපත්තුමත් අපි සසිරෝදිනා තීදුගත්තා හැබැයි ඒඒ අද කැබිට පන්ඩලින් සාකචව වුනාදේ අපි ගන ඉටිස්සල සාකච්චා වුණනා දැ මේ හටනදදීඒ අවස්ථා ලැබයි. එතකොට හැබැයි අපිට ඒක තවක්කයක් නෑ මොකද හේතුවි බඩිරුන්ගේ නුව ෘපියල්ලසිය පනා කටක් කොහොමත් අපිට මිල වෙනවා හැබැ අේගොල්ල පවිච්චි කරන රපියල් එකසිේ දය වෙන හල් සහල සීයක් හාල් පාවිච්චයන්නේ ඉති ඒගොලන්ට මිල අඩුවෙන අනම හරන මිල වැනි වෙන්න ඕනා ොක බඩි රු එක පනාාට වෙදදි. ආනෑනය කරලාඉතින් රුපියල්ල අඩුමගාන් රුපියල් එකසිේ හතලියයක් වන ගන් අද හාල් පාවිච්චිකන් රුපියල් එකසේ දහයි හාල් එදකන රුපියල් හැට පහට හැත්තැවට අසුවට පහගගේ කාල ගිය හල් අරගන තමයි මේ වී අරගන තමයි හාල් බවට පත්වනම එකසේ දහයට දොහට හොඳ හාල්තමයි මේ පහුගගේ මාසහායම පාවිච්චි කර. ඒ ඒක නිකං ඒ ඒ තොරතුර නිකං කම්පාවට පත්වන තොරතුරක්නෙේද. ස ක්ඩතියන හල් කුකුල්ලු කනු යකව අනිවාර්ය හේතුව මොකද අපි ඒකඩක් තීන්දුවක් ගත දැන් ඒ සහල් අපි ආපවු සත්ව නිෂ්පාදස්ස පාවිච්චි කිරීම නවත්වල අපි ගැසට්ටයක් ගලතිනවා පහුගිය කාලේ. එතකොට පාරිබෝයි කතිකාරිය. නමුත් ඒකි ලිහිල් ප්‍රතිපත්තියක් ගච තිබ්බ වීවල ප්‍රමාණයක්. හනිකුත් කර්මාන්ත සඳහාවශ්‍ය කරන හාලුත් පාවිච්චි කරන්න. හැබැ ඒක තියෙනවා අපිට මොකද ගිය සැල මහකන්නේ විශාල වී අස්වැන්නකුත් ඒ වගේ මේ අලකන්නේයට එන නිසා අපිට යම් සහනයක් ලැබුණ. හැබයි අප සීග ඉක්මනින් අපි තීන්දුවක් ගත්ත ඉසරහට එනවා දැනට ලෝකේ සහල් අපනෑනය කිරීම ගටවල් විශාල ප්‍රමාණයක් නවත්තල තහලන් කරලා තියෙනෙ ඒගේ ආර සුරක්ෂිත්තාව පිළිබඳයන ගැටලු. එනිසා අපිත් තීන්දු කර ේ තින හල් ප්‍රමාණය අනිවාරය මාරක්ෂා කරගන්න ඔන්න නිසා සත්ව නිෂ්පාදන සඳහා පාවිච්ච කිරීමත හලකිරන්න නියෝග අපිළඟ තියනවා. නිසා පියක දැම්ේක ක්‍රියාත්ම කරඩ ගත්තා.ඒනිසා තමයි මේ බඩහිරව වානයනය කරන්න නෝ නියෝගේ ක්‍රියාත්ම වෙන වට. ක්‍රියාම දැම් ප්‍රියාත්ම කෙන්න්න පටන් ගත්ත. ඒන දැන් හල් දෙනවනංකු කුල්ලොන්ට කණ්ඩ ආරිබෝගික ආර්ිකාරෙන් වැටලි වැලිම් කරලක් වෙන ඒ පෙදත් වැලිම් කර සිදුන අදත් මයිතද වැටලිම් කරලා එනිසා දැන් බඩ ඉරකු සඳහාඇගෙන්න්නලා ආනයිනය කරලා දෙඩ පුළුවන් මොකද මේකේ අපි හැමදිස්සයෙන් බලනවා සමහට අපේරටේෙන් ඩොල් ප්‍රමාණ හෙමනත්තන් අපරටේ ගෝවිය මේ කරනා සියලු සාකච්ඡා කල තමයි තීන්දුවගන්නේ හැබැයි දැන් අපි කොහොම කෙරුවත්ටොල් ලක්ෂ දෙකක් ආනයිනය කරන්න එයායට අවස්ථාව ලබාදිල තියීම. ඒනිසා මංහිතන ඩහිරුම්ගෙනාට පස්සේ ඒ ඒ ප්‍රශ්නය විසන ඒ මොනා වනත් අද තියෙන තත්වය අනුව මංහිතනය මස්කිලුව එකක් විශේෂයෙන් කුල් මස්කිලුව එක රුපියන් ලමසය නමසේ පනාකට ආවෝත් ඉතරයි පාරිභෝකර යම් සහනයක් එම තන් සාධාරනයක් වෙන්නේනිසා මේ සම්බන්ධව කටයුතු කරන එම අපි අයට දැන්වල තියෙනවා ඒ අනුව ඉස්සහට කටයුතු කරට වෙනවා. ඒමලත්ම් පිටින් ගන්නෙනවා අනිවාරෙන්ම රට අපේ ප්‍රතිපත්තිය තමයි අවස්ථාව දෙනවා නිෂ්පාධකර ඒ ඒ නිෂ්පාදකයට දිගින් දිගට මෙයට අවධානය කරනවා මේ සම්බන්ධ පුළුවන් තරං පාරිභෝගිකට සහනයක් ලබා දෙන්න එමනත්තං මේ වාසය පාරිපුුග ලබා දෙන්න මොකද සංක පහුගියකාල විශාල ප්‍රශ්නයක් තිබ මේ කොයිඩ් වසංගතිය සහ මේ ආර්ථික අර්බෝධයත් එක්ක විශාල වශයෙන් ලාතීරුතියාගන්න තත්වකටවා අපේටේ දේශය නිෂපාදකු. ඔබතුම ස්සලකවල පිටකොට ආනායනයකරුවන් ගේ ආනයනය කරද්දි ඒ අය ඇත්තරම අපි ලොලරකේ ගානයි. ඒ වගේම ඒ රටෙන් ඕන අනය කර පුද්ලකු චෙක්කරගන්න හමනත්ත බලන්න පුුවන් අද මිල කියදේ අන්ර්ජාතිකමිල. තු ඒේ බල මෙහට එන ියවිටිය අත්තකවලම ඕන එක්කරු මිලකන්න්න පුළුවන්. එතුර ඒ අය ඒක දැනගෙන ඒගොල පුළුවන්තරම් ඒක අඩුවට දෙනවා මොකද ඒනිසා තමවර මංක්‍යවපු බානටික ඉක්මලින් අඩුනේ ල්ල ලූනු මිරිස් පරිපු සනි සීග්‍රවශයෙන් බැස්සා. හැබැයි අපරටේ දේශය නිෂ්පාදනය කරන බාන්්ඩවල මිල අඩුන් නෑ. උදාහරණයක් ගත්තම අපි කෑමන මේ අපි සිමෙන්ති යකඩ වයර් එෙමනත්තම් පේන්ට් ඊළඟට ටයිල් විශාල වශයෙන් මිල වැඩි වුණක්. හැබැයි මිල අඩුවීම හරි අඩුවෙන් වෙන්නේ. එයයි විශාල කාරණ ප්‍රමාණයක් කියනවා. හැබැයි මේ වගේම තම ආහරත්. එතුොල් අපි කුකුල් මස් ගත්තත් බිත්තර ගත්තත් හාල්ගත්තන් මේ විශා මිල අඩුවීම පාරිභෝගිකල් ලවෙන්න. ඉ ඒක තමයි දැන් අප හැමවෙලා මේ මේ අයට කියන්නේ පුළුවන් තරම් මේක වාසිය පාලභෝකයයට දෙඩ කියලා. ඉතින් මම හිතන්නේ දැන් ඒවස්ථාව තින එම නැත්තන් තමයි අ පලේනි අවස්ථාවත් දෙවැනි අවස්ථාවත් තුගේ නියවස්ථාවත් නිෂ්පාදරයව දිල බැයි නං ඉතරයි ආනනෙ කිරීම් කටයුතු කරන මේ අපි ආසාාවට කරන දෙයන් නමේ මොකද හේතුව බැරිම නං ඉතරයි ගන්නේ අපි පාන්සා තෙරංගු පිටි ැෙනත් කතා කරම්. දැන් ගෑස්මිල අඩුනාන ගෑස්මිල අඩුනා ඉට පස්සේ ආහාර සම්බන්ධය නුත්තියෙන්නේ උද්ධමනයක් නැවේ අවධමනයක් විශෂයෙන්ම එලවොලු වගේ දේවල් පිළිබඳව. එහෙමතියේද්ද බේකර නිෂ්පාදන ගල්ගෙටි වගේ ඉන්නවා. ගල් බනිස් වගේ ඉන්නම අඩුවන්නෙම නෑ? ඒ අඩුවෙන් ඇත්ත ඇයි ඔබතුමාලා අතර යන්කිසි ඒ ගැන අපට පේන්න ඇති ඒ එකංඟ තාවයක් තියෙනවද කියලා අහන්ඩ ව ොකොද හෙම හඩ වෙන්නේ බේකරීීමියන්ගේ සංගමයේ සභහපතිවරයා ජයවර්ධන මහත්තයා ඉන්නවනේද මේ සතුස්සේ අධ්‍යක්ෂමන්නලේ ඉ එතුමාරෝ බිත්තර ආනයන කිරීමම සබන්දයනුත් ඉදිරිපෙ භූමිකාවක් රූපණය කරනේ ඇයි ඔහුට කියන්න බැරි ඩිෙක්ට ෝඩ්ිෙත් න්නව නම් මේ කතා කරලා සාමාජකයොත්ත එක් පාගෙඩිය බනිස්ගෙඩියකි මුලපාගකේ මාරුපානිිකේ මිලාඩු කරන්න කියන. ඒ මෙහෙම සංක දැන් පරණක තමයි මම වෙළධ මාත්‍යංශයේ වාරගන්න වෙලාවේ මෙලටේ. පාම්පිටි කිලේග තිබ රපියල් හරසි දහයයි හරසිය පහළොවයි. මොකද හේතුව මේරට තරගුපිට නිෂ්පාදනය කරන සමාගන් දෙකක් පමණයි මේරටයි සම්පූර්ණ තිරුපිට නිෂපානය කෙරුවේ හැබැයි ඒවස්ථාවේ මේගන තුළින්ගු ඇට මේ රට රාණයනය කරගන්නඩ ඩොලල් නැති නිසා මේයි සම්පර් තමන්ගේ නි්පාදනය අපිමටිට්ටුන් හත්තා මාසර හතලිස්දහ මේ ගොල්ලු පන්දහකට හත්දහකරවාගේ අඩුවට තිබ්බේ. මේ තුළ නිෂ්පාදනය අඩුවම තුළ මිල හාරසිය දහයකරතර ගියා. එතකොට මම වෙන ධමාත්‍යශය භාරගත්තු ගොමම මේක ආනයනය කටු විනි සඳ වශය ඩොලල් ප්‍රමාණය ඕපන් එකකවන්් ක්‍රමයක් අදුුල්ල දීලා ඒ සලහා ආනනය කරලා පිටිමිල රුපියල් එක සිය හැටකට හැටපහ වෙනම් පිටිමිල අඩු වුණා. ඒ හැ ඔ ඕපන් කව් කරම ඔබතු ම මට ඉල්ලත් පවිචරන නෑ හම බඳුලපුුන් වර්ද හත්ම කාලයක් ෙටිකාලය නවත්තල තිබ ඉතිස්සල වෙන දමතවරු නොය නකවන්් කිය විවුත් ගනුම් කියන කරේ පවිච් කර රමයක් කියක් හෙම තිබ න. එල් ෝපන් කරන්නතුව බාන්ඩ ග කරන න ඒ තියනවා DDP ඒ වගේ තියන නමුත් විවෘත්ත එකවුන්් කරන කියලා කියන්නේ වෙනම තියෙන ඩොන ප්‍රමාණයක්. ඒකට පවිච්චිකිර හම කමයක් එහෙම පාවිච්ිවෙන්නන්නේ ක්‍රයිසිස් එකත් තියෙන වෙලාවට ද ඕකට ඔබතුමා පාවිච්චි කරේ ඉන්දයන් ක්‍රඩිට් ලයින් ඉන්ද නාධර මුදන්න ියයනු නායාජන ක්‍රමය වෙන එකක් එතකොට මේක තියනෙ බැංකූ හරහා ඩොලන ලබාගඩ බයිනම් පෞද්ජලික අන්සය ඇතුළ තියෙන වෙනම ඩොනල් අලගන ඒ හරහා ඒ ඩොල් පාවිච්චි කල මේ රට බහණ්ඩ ගෙන්නීම. එතකොට ඇත්තවශයෙන්ම වෙන්නේ බැංක්කවේ රුපියල් තුන්සිය හැටක් කියල කිව්වට ඇත්තරම ඒ ලොඩට ගන්නන්නේ සමාලට තුන්සි අසුවර තුන්සිේ අනුවට ඒක ගන්න අපි ලෙම පෙළෙන්දූ. වෙළෙන්දු අලගෙන ඒ ඒ හරහා ඒක වෙනම ටටී කර අරලා. ඒ සමාගන්හර ගන්න ගන්නවා. එතට මේක සම්මතය තිය බැකුව හරහාමයන ක්‍රමයන් නෙමේ හබැයි බැංකුවට දානතම යන්නේ නමුත් බැංක්කුවෙන්න් ොල අරගණ කරන ක්‍රමයන් නෙමේ. ඉතින් ඒ තුළ අපි ඒ මම තීන්දු කරයග අපි කැමිණල් මණලේ සාකච්චාකල අපි තෙල් ගණ්ඩ මීටත් එඩිය සමහර්‍රම පවිච්චිකරුව එවැනි ොල නැතිහඳ අපි අප අවශ්‍යතාවේ වෙන්නේ අපිට අවශ්‍ය කර ාධටි ගන්න ගඩ. ඉදිසා ඒ වෙද්දි අපි ගෙනල්ලා ඒසිේ හැත්ත පහට වෙද මේ පිටි නිෂ්පාදනකරන සමාගර රුපියල් දෙසිේ දෙසි අතුරු පශ්නඇති නවා ඔවුතුමාන් සදාහන කරනවා මුදල් අමාත්‍යංශයේ තීරණය කරයිගේලා තරගු පිටි ගෙන්වන එක නවත්තන්න. ඒ තුර් කියියෙන් ගෙන්න්නන එක. හරිද එතකට මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයා ජනාධිපැතිවරයා. ඇයි හිටපු ගමන්ම ඔබේ තීරණය වෙනස් කරලා ජනාධිපතික යන්නන්නේ. පිටිගෙන් එක නවත් අන්න කිය සංක මකක් හරි දෙයක් කරගෙන ගිල් එක නවත්තන්න ොල්ලක් නැවත්තවම ඇයි ඔබේ තීන්දුවරසසා ඔබට විරුද්ධ කියනෙ එක හන්ඩ ෑ එ ගේඩ මම මටඕනදේ කරන්න ත් කොයිවල හරි මේක නවත්හන්ඩ පෑ තවට මුදල්ල අමාත්‍යන්සේද මම ගේන්ඩ අවසර ගත්ය මුදල් මාත්‍යයන්සේ මොකද ඔබ හන්ඩ රටරගේ අනනය කරද්දී විශේෂය මේ වලතින බ බදු සහ අනෙකු සිරදය තීන්දු කරන මුදල්ල අමාත්‍යන්ේ ද මේකදි පලීම තිබේ රපිය. බද්ද ඊට පස්සේ මුදල්ල මාත්‍යන්සේ රුපියල් තිස්පහ ද්දක් දන්නමවා ඒත් ස්පාක බද්ධ දාලාතයේ දිත් ගෙන්ඩ පුලුවන්. ඒ ගෙනවත් මේ දේශය කර්මාන්ත කරලි අඩුවෙන් දෙන්න පුුවන්. හැබැයි එකම ප්‍රශ්‍යතියන ඊට පසේ මුදල්ල මාත්‍යංශය පහැදිලි කර මේ රටේ තියන හාල් ප්‍රමාණය වගේම විදේශවිනිීමේ ආරක්ෂා කරගැනින් විචාල කරු දැකමල කිවවා දැන් අන එන කිරීම අශයෙන්න්න හැකිර. අර දේශය කර්මාන්ත කරවනොත් එක විරුද්ධ. අනිවාර විුරදෙනවන එකගොල්ල දශ පටිගෙන එක අනිවාර විරුද් දෙදෙනවන දේශයකර්මාන්තකරුව මොකද හේතුව දේශය කර්මාන්තකරෝ කොයි වලේවත් කැති හෑ ේ කිරම් කරනවට ඒගොලට තරගයක් දෙනවට. ඉ රගය තිබ්බන එයාටත් ඒ ඒ ඒ විදිල පිට මිල අඩු කරන්න වෙනවා. ඒකයම් ප්‍රමාණයක වාසියක් නිෂ්පාද දේශය නිෂ්පාන සමාගොලට තියනවා? ඉති ඒ අනුව මම කියන්නේ දැන් පිටි පි සම්බන්ධ ම කිව බතුමා කිව දැන් අපි රුපියල් දෙසියර දෙසිය දහයට ගිය පාන රාත්තල රුපියල් එකී හතලීට පණට ආවා. රුපියල් තිහට පොඩිකෑම ඒව සමට අනුවට අසූ පාටාව. මෙතර තියෙන්නේ ය මොන සංගන් කිව්වත් සංක මේ සංගංවොලට සම්පූර්ණ බලයක් නෑ මේ රටේ තිය සියරුුවුම් බේකරි පාලනය කරන්න දැ හැැල මාධ මාධ්‍යය. ්ව පකාන් ගඩිය මෙචරය මල සංක එක කියනවා. අද අද එහෙම කිව්වයි කියලා හම රටේ කිසිම හොම සංගමයක් හදාගත්ත එකල ඒකල්ගේ සාමාජකේ ඉන්ායින්ඩ පුරන් නොනායෙන්න්න පුුවන් සසාමාජකන තිනද අහන්න ඇතිවෙන්න පුළුවන් ඕනම තැනක හෙමෙනවා. හොම ගිල්ල මයිකයක් ලඟට ගල්ල මෙච්චරයිකව බං කවුරුත් එහෙම මේකොල්ලො එකකලට පිටි දෙන්නනෑ බඩු දෙන්නෙනෑ බැංකුල්ලෝ නරන් දෙෙන් එත් නෑ හරි පහසුකන් දෙන්නන්න ත්තං ඒ මිනිස්සුල පුළුවන් එකක විදිල හැසිරෙන්ඩ.ඒ මේක තමයි වෙළඳ පොල කියන්නේ. ය අපි අර කං ගෙනල්ල ගොල්ලන්ට සාකච්චා කරන්න කතා කරලා තීන්දුගත්තය කිවට සමහල්ලට ක්‍රියාත්මකෙන්නෑ හැබැයි මේක කරන්නට පුළුවන් සේරම කරට පුුවන් මේක තරන් කාරත්‍යය තුළින් දැන් වෙද්දී මංහිතන්නේ අපි රුපියල්හතලියක පනාක වෙනස පනරාත්තලටවා අනික්ත් කෑමොල්ට තුෘපියල් විස්ක තියක ප්‍රමාණයක අඩුවමක් වුණා. හැබැයි ඒ මොනාකිව්වත් පාංගලාාත්වල සහ අනෙකුද්‍යයාල් දිහා බලපුුවම මිල වැඩිවමක් තියෙනවා. දර මේ මේ මිල අඩුවෙන ප්‍රමාණය සීග්‍රවය අඩුවෙන් ෑ ටි කාලයක් ඇද සමහල්ලාට මේක අඩුවක් අඩුරගණඩ හැකියාව ලැබේ ඒ මොනා කිවත් ඒංගමේ සභහපතිවරයා සතුසාධ්‍යක්ෂික මල්ලේ හිටියයි කිවුවත් අහ හිටියවත් එහෙම ඒකෙන් වාසියක් ගඩ මට හැකියා වක්නෑ මොක දේතුව වෙන ඔබනි පත් කරන්නේ ම මම පත් කරලති නැතැයිතින් ම පත්වනකරඉන්න ලක බක්රරි ර වැඩක් කන්න යා විතටදාගන්න ඔන්නනයා ව්‍යපාරිකෙක් සතු සාහිතයයට අශ්‍ය කරන අධ්‍යක්ෂක මණඩලයට අවශ්‍ය කරන ව්‍යාරිකෝනි සැ මගේ ආවත්දම්ම එනැතුව බේකරී හිමියන්ගේ සංගමයයි මටයි තියෙන වෙනව කිම ගඩ දනුවන්න හැබ අර ඔක්හො යාලු වගේන රෑමතුමා ඉන්නම හැමතතුමා පත් කරන අධ්‍යක්ෂවරය කොහ බේකරයමියන්ගේ සංගමේ සභාව සමාවැඩීට පස්සේ බේකරි අයිටම්ස් බේකරී නිෂ්පාදන එහම මිල ස්ථාවරව පවතින එහමට ත වැඩිවෙනයි වඩුවෙන්න මෙම නිකං පොඩි එක එක දාමකට වගේ සංකදයක් මේ මොනවාද කියන්නේ මේ රට ඉන්න ව්‍යාරිකයෝ ඉන්න සහපති සංස්ථා සභහපතිවර හැම එක්කෙනක්ම ඉන්නඕනේ සම්බන්ධකන්තියන දැන් ජනාජපත්තුමා පත්කය නෝ ඇමතිර පත් කරන ව්‍යාපාරිකයෝ ආයතනට දාාරතිනවකට සහරගේ අයිගලවා සහග මසිනාලය නො අයින්කරපුුවම කිනේ මගේ අරයාගගේමයා කිය. ඒගේ තොරතම අපිදන්න මයාාය කියල. ඒි න්න ඒ එතන එතන උලක්තිේෙන. ඒ හැම හැම ජාතිමිත්‍ර සංග්‍රහය එහෙම එකක් නෑ මොකද ව්‍යාපාරිකයෙක් නං ඒයට අවස්සාාවතියන නගේඒ අධ්‍යක්ෂ මරලය යන්ඩ ඉතින් පත්කර නොයි පත්කරපපුවම කවුල ඉතින් ඒක සම්බදධයක්හයන් කියනවා ඉති එච්චරේ ද මේක බැරිවලත්ේ මගේ සහෝදරයෙක්කරි මගේ අර කියපු මගේ නෑදැ කෙනෙ දැම්ම නං වෙනම එකක් මම දතර මනාවගේ කිතර මසිනාවගේ කියරෙන දැම්මන වෙනම එකක් නමුත් මේක මගේ අනිත්ත එක එතුමා මගේ චන් දෙකටවත් මට බ නිස් ෙියක්ත් ගත ඇති ද්ලෙක ම අප මගේ ආසෙන්ට හැබැතේ මට චන්දරවත් උද්කර ප ලඇති පුද්ජලේ ඉති ර්ම හම අරගර නෙමේ. නමුත් එකම ප්‍රශ්නතියෙන්නේ අධ්‍යක්ෂක මල්ල දාදී මම මගේ ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරක මට මං අධ්‍යක්ෂක මල්ලට දාරතින සංක හතලියයක් පහා. ඇයි පාරිබෝයි අජිකාරයට පහළොවයි මේ විජල හතලියයක් පහත්තියනවා. එතකොට ඒවාගේද මේගේ පුද්ලෙක දැම්ම ඉ එකනෙ ප්‍ර්ඥාන හැබ එකේ වාසියක් ගන්න තරන් දෙයන්න මොකද මේ බනිස්ගෙඩිය අඩු කරන්න මංහිතන්න යාකිවයි කියල හම ලංකාමක කාර බනිස්ගෙරියක් අඩු කරයි කියලා. හට බල පැමක් කරන්නක්ත්බල න ති අනනිතික සංස්ථාවක අධ්‍යක්ෂවරය කියපුුවම ලොකුදයක් කර එක කරන්න සබහපති. සභහපතිිසා ප්‍රදධහන විදා කරනිට ධාර. අධ්‍යක්ෂණයක් එන්නේ මාසිකර ලෙසරයක්. ඒ ඇවිල්ල යාට කරන්න පුළුවන්ද ලොකු වෙනසක් කර දෙයක් නෑගේ. අපි වෙළදාමාත්‍ය කියන කොටසට අමතරව? තුමාගේ ටයිටල් එකගේ හමැනැත්තම් තනතුරේ තියෙනවානේ ආහාර සුරක්ෂිතතා කියලකොටස දැන් මේ වෙන විට රට උග්‍ර නියගේකට මුහුණ දෙබින් සිටිනවා ැ උඩවලවට සමනලවැැවෙන් වතුර ඉල්ලනවා ගොබීන් උද්ඝෝෂණ පවත්වනවා විධස්ථාන වටලෙනවා ඊට පස්සේය ඉන්දියාව වගේ රටවල් සහල් අප ආනයනයේ කිරීම සඳහා යොදාගන්නා වූ රටවල් ඕන්ගේ හාරාණය කරන්න බැලිමක්දක් වන ඉදාල්කින බාසමති තරයිනය කරන්න අපනෑනය කරන්නට සූධනමින් ඉන්න කියෙලා අපි නායනය ඔන්ට අපනෑනේ. ඊට පස්සේ ඉන්දන මිල සම්බන්ධයෙන් පුරෝකතනය ඉදිරිපත් වනවා ඉදිරිකාලය තුළදී ඉන්දන මිල නොසිත විරූ ලෙස සීග්‍ර වර්ධනයක් වෙන්නට පුළුවන් කියේලා. යුක්්‍රේනණ රුසියාන යුද්ධය නිසා තෙරිංගු පිටමිල සම්බන්ධයනොත් ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන. දැන් ආහාර සුරක්ෂිතතා අමාත්‍යපරයාවිීදිහයට. මොකක් දෝබේස් හැලසුම, අපේ රටේ ජනතාව. ලබන සිංහල අවුරුද්ධ වෙනකං කාලබීල ඉන්ඩ මෙන්න මේකයි මං කරන්නේ කියලා. ඔ මෙහෙම ශංක පලනදේ මයි වෙළද අමාත්‍යංශේෂ වෙලද අමාත්‍යරයාගේ වපසරි අපි සෙල තේරුම් ගන්නනක්. වෙළද අමාත්‍යවශයා කියන්නේ ආහාර සුරක්ෂ එකම මේ කිය කියයන දම ඒතම මේ යහන්නේ කියන්න දැනි. එතෝර අපේ රටේ පරතයක් යනවා වෙළද අමාත්‍යවල තමයි බහණ්ඩ මිල අඩු කරන්න්ඩඕෝන බහන්ඩ මිල අඩ කරන්න බඩ මිල අඩු කරන්න නිියයා ඩුමි අඩු කරඩ වෙඩදෑමතිර ෑ වෙළදෑමති කරන්ඩු වෙන්නේ බඩුමිල අඩුකිරම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සඳහා අ්‍ය වටපිටාව හැදීම. එකක් වෙළදෑමති කරන්න එය නිෂ්පාදනය කරන සම්බන්ධ තියන සියලු අමාත්‍යන් සම්බන්ධය කරලා නිෂ්පාදනය වැඩි කරන්න ඒම ලත්තන් තාක්ෂණය වැඩ කරළ නිෂ්පාදන පිරිවය අඩු කරන්න වැඩිල්ලට සහයෝගෙදට. ඒවාගේම තමයි රටතුල අ ඒ සඳහා අවශ්‍ය කරන වටපිලාා පරිසය හදල දේන එක. ඒවාගේම තමයි ලෝකෙත් එක්ක තියෙන බාධ යම ඇ. බැරිය සේවාත තියන බාධටික කතා කලලා අඩ වැඩි කල් හදල ෝවතමයි වෙන ඇමතිර තින නටන් වන දෑමිතිරු උදයින්දල උදයවිල මේ බඩුමිල මෙහම කරන්න කියල අඩු කරන්න බෑ. ඒවාගේ තම ආර සුරක්ෂිත්තා කියන විෂය මට අයිති වනාට මේක අනෙකුත් අමාත්‍යංශත් එක බද්ධවෙල බද්ධ වෙලා කරන්න ඕොන දෙයක් නිසා ම හැමදිශයම නිර්දේශ ලබා දෙනවා මේ සියලු අමාත්‍යංශල විශේෂෙන්ම කුෂිකරම අමාත්‍යංශය ඒවාගේම පස්වම්පත් අමාත්‍යංශය දීව ර අමාත්‍යංශේ මේ හර හා ඒ අයට මොන තරම් මොන වැඩපිල්ුල කරහා ගියොද්ද අප ආහාර සුරක්ෂිතාවයට කොච්චල මේක බල පැමක්තිී නොතිකිෙන ඒය අනූ තමයි නිෂ්පාදනය වැඩ කර ගන්න වැඩිල්ි ඒවාගේ නාස්තිය අලු කර ගන්න ඒ වගේ ම ආනාගතයේ මේ නි්පාන වැඩ කර ගන තින වැඩ පිරිවල්. ඒ සඳහා වදාාන යොම්ම කිරීම තමයි වරදා මාත්‍යංශය මූලික දෙකරවය. එදොර එහෙම ඒ සඳහා වැඩපිල්ල සාර්ථක වෙන් නැත්තං අසාර්ථක වුණොත් තමයි අපි පිටරටන් ගෙනල්ල මේ සඳහා ආනසුරක්චිත්තා වැඩ පිල්ලක් කියන්නේ මේ දෙකම මාළ තියෙන. එතකට එකක් තමයි පලේලක තමයි අදාළ අමාත්‍යංශවල තියන අවශ්‍ය දෙන කර කටිවුතු වනුොත් ්‍යපි උදාහරණයක් කියන අපි මම මේ වෙලද අමාත්‍යංශ ාරගන්නලයි මේ රටේ හාල් ආනායනය කරනවා. එතුොට මොකද අපි ගෙනනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා මේරටේ සහල් නිෂ්පාදනය කඩා වැටුණා. එතකොට අපි ඉතිහාසේ කවදාකො නැතුව මටිට්ටෝ ලක්ස හතක් වෙනක රට්්‍ර හාල්ලානයන කිරවා හැබයි දස් ාතරේද.

දහස් හතරගෙනනවුද්ධා ඉතිහාසයේ පලවෙනි වතාවට ආල්ටොන් ලක්ෂ එක කමතවරු එක එක කාලවලදි ගෙනවන ලැ හෙම පදරද හම මගේ න්න ඔ ව ඔබතුමාල ඒ මත ඒ මතක තියෙන්න්නේෙ පනිල දෙදස් නමේ අපි හාල්ගෙනවා දෙදස් දාහතර පහල ෝගෙනාව ය දෙදස් ඒවාගේ අපි අරුදු හතරක පහරසයක් අපේ කන්නයක් කසාර්ථගෙනවා මේ හෙම එකක් ලෙමේ මේ සම්පූර්ණ මුළු වැඩ පිල්ල කසාර්ථක වෙලා රට රවශ්‍යකන සියලු මහල් ගෙන්න්න වුනා. එතකොට සංග මේ විා ඒතරෝ වෙන්න විශාල් ප්‍රශ්නය. එතකොට අපි ලක්ෂ හතක් අරවාගේෙන ලක්ෂයක් සාමාන වැඩිම ලක්ෂේකයි විසිපහක් වය ගෙනාවේ. එතකොට මේකේ තියෙනෙ ලක්ස හතක්. එතුර අපි ඒක අපි ප්‍රහෝර ප්‍රතිපත්තිය වෙනස් කරලා පොහොර ලබාදීලා නැවත ඉතාම සාර්ථක මහකන්න අස්සා යලකන්නය කර අපි නැවත යථ අතතට පත්වුණ. ඒක තමයි අප ආර සුරක්ෂිත්තා වැඩ පිියල තුර ර හාල් ලොඩින් සවයම් පෝච්චිතුනා ඒවාගේ අපි අනෙකුත් ඒව සඳහා වැඩ පිළිවෙලක් අපි සාකච්ඡා කරන්නු ඒතුළ තයි ැන ඔබතුම හැබැයිදැන් මෙතන හවේ ඉදිරි යනාගතයමං සියර සීයක් පිළිගන්න ලෝකයේ මහර පිළිබඳ ප්‍රශ්ඥයක් කෙනවා. එදොර අපිට පුරෝකර්තනය ලබා ල තියෙනවා කොහොමද මේ සඳහා මේවට වැඩපිල්ල කදාග්ඩ කියන එක ඒ අනුවතම අපි කතාගරේ දැන් සියලු නිෂ්පාදන කටයුතු සහ ඒහම නැත්තං අපි මේරට ගැල්ලා බස් ටොක් තියාගණ්ඩු වනවා එතකොට ඒ සදහත් අප දැ වැඩපිල්ල සාකච්ච කරල කැිනට් මනිි අපි තිීන්දු ගත්තා කොහොමද අපි ආල සුරක්ෂිත්තාවේ පිටිින් හරිගෙනල්ල තියාගන්නි කියන එක අපි සාකච්ඡා කල තිීන්දු ගත්තා එනිසා මං හිතන් නැකොයි වෙේවත් ආපවු ආහර හිද්‍යයක්න මේ රට මූුණ දේකරමොකද අපි මේ පහුගිය කාල තිබ්බ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක ඔබතුමාට මතක ඇති කොළඹ ඉන්න අනුරාධපුරේ පොළොන්නරුවට ගිය එවල වීගීර ලග නත්තියා ගත්ත වේ ගෙදර හාල් කොටල සම්බෝල හරි ක්ඩ කියලා. ඉති ඒ අවස්ථාවතම මංවෝ අමාත්‍යස්සය භාර ගත්තේ. ඉතින් අපි ඒවාගේම සවස සා අනිකුදල් පොලින් ඇදන්න ගත්තා ඉතු ඒ කියන ආහර අඩුවීමක් ඉතින් ඒවා අද එහෙම තත්වයන් නෑ හැබැ ඒහම තත්ය නෑකටන්තෝස සෙන්ඩ ෑමොද ලෝක තියන තත්වේ බයනකයි ඉතින් අපි ආර සුරක්ෂිතාව පිළිමඳ විශාල වගකීමක් සහ අපි වැඩපිල් ලක්තියන්න ඕන ඉතින් ම විශේෂෙන්ම අත් අරාමාත්‍ය අංශවට මම කියන්නේ ඒගේ වැඩ පිල්ලි ඉක්මනින් හොඳින් ක්‍රියාත්ම කරන්න වෙනවා.ඒලන් ක්‍රියාත්ම ක වෙන්නද අඩුපාරමහර අවස්ථාවල පිට අඩුපාඩු දකින්න තියෙන. මොකද අපි කිකොත් අපි ඇත්ත කතාකරොත් සංක ජීවර අමාර්්‍යන්ශයේ අපි මුණ අමාත්‍යංශය අපි කොත්ත කත්තා කරත් අපි අනිෙකුත් රටවල්ලොට සාපේකෂ අපි පාවිච්චි කන තාක්ෂණය ස අනිකුත් දේව ලගේ අඩුයි එතකොට විශේෂයෙන්ම අද මාළු දිහා බැලපුුවම විශාල මාලු මිලක් නැතියන ඒ අපිටත් අදහ ගණඩ බෑනෙ ඉතින් ඒ ඇයි වෙන්නේ මොකදම් ඒ මොකද වෙන්නේ අපේ දීවර කර්මාන්තිය ඉතාමත් අඩු පර හැ මට්ටමක තියෙන්නේ මේ අලු කූ මහ මූදක පොඩි බෝට්ටුවක් ගල මේ මාලුටියයක් අරංගෙනවනේ ඉතින් එතකොට මෙල වියදම සහ පිරිවැටුම විශාල ප්‍රමාණයක් තොර ලෝකය අනෙකුත් රටවල් විශාල නැව් පාවිච්චි කරල විශාල තාක්ෂණ පාවිච්චි කරලා විශාල මච්‍ය සම්පත්ග අරං එෙනවා සින් ඒ අගේ පිරිවටුම අඩුයි ඉතින් ඒයට අඩුවට දෙන්නඩ පුළුව ඉතිං අපි මේ සේරන්ට අප විස්සුන් ලාගත්ත නැත්තන් අපිට දිගටම අන්ඩවෙන්නේ මේ දදිී මම කියන්නේ කුෂිකර්ම අන්තිර තේමයි පසු සම්පත් යමාත්‍යංශ හැබැයි සමහර පෞද්ජල කර්මාන්ශාලස සමහර ගොවියෝ ඉතාමත් ඉහර තත්වල ඇවිල තිනවා ඉති ඒ ඒ පෞද් ලිකන්ේ අපි අනිත්‍යේවත් ඒ ත්වල ගේ නොනති අපැය අහර හාල් ගෙන කතා කරපු නිසා එක්දසනසේ අනුහතයේ දී ඉන්දියාවේ ප්‍රධානක් විදිට අපිට හාල්මෝල් දෙ එකක් හම්බ වෙනව ඒක සතු සභාරය තියෙන්නේ. වහල දාල නය තින්න්නේ පන්නේ එක මෝ සහ හිගුරක් ගොඩ ෝ යි ඒ ඒයිත් පනගස්වල ගන්ධබෙරිය ඒවා සංක මෙහෙමයි ඇත්තවශයෙන්ම පලනිදී තමයි මේ රජ්‍ය ආතනට මේ ව්‍යාර කරන්න බැහැ. වී මිලදී ගන්න තැනිදලම් මේවල තියෙන දූෂණය ඇයි මේව තියන තියයි කන්නඩ ෑනතිතුමා දැන් දැන් වාලච්චනය කඩදාසි කම්හල වැහිල ගිය. ඊට පස්ස දැ හරිහරි වැර හරය ඔබතුමාල ගැනිත් පත්තින්දගෙන හිටි හරිේ විමල් වීරවන් ශමාත්‍යවරයා ගිහිල්ලා ඔතන කඩදාසෙහදඩ මේ කෝමාරි මේවරලා ලොතරයිටිට පතුත් මුදරණය කරන ගානට ගෙනාවනි. ඇයි ඇයි මේ අහල් මෝල් දෙක ක්‍රියාත්මකරගන්න බැරි බපතුමාලට මෙහෙමයි දැන් අපි ඒ වාලච්චයන ක්‍රියාත්මකර වෙනවා ඒක තින ත්ය දවශය දාව සපිහොවැන්ඩ නෑනි සංක මෙම වැඩපිල් හැලුව පටන් ගත්ත කියලා කියන්න පුළුවන්. මම ව්‍යාපාරගෙ සංක. මම ව්‍යාපාරරිකය අරරෙ. මගේ පරම්පරාම ව්‍යාපාරිකෝ එදර අප ව්‍යාපාරික බැත්තයෙන් බල්පම අපි නිකං බොලුවට ඇවිල්ල මේ මේක පටන් ගත්ත මම අද තුක මේ දුවන්්ඩ පුලුවන් කියන එක කියලා ආය සති දෙයක් ඇදි ආය පාඩුෙන්ඩයි ය ෝක කරන්යි සල්ලි ය ආ්ඩුව සල්ලි මේකල යට කරන්ඩයි කරලා වැඩක් නෑ. හරණ පලනිි දේ තමයි අපිට කරන්ඩ පුළුවන්ද කරන්නඩඕන බැරිදේ අපි නිකං ඉන්ඩෝන. එොට මොකද හේතුව මේ මෝල් දෙක දැන් අවුදු විශපහක තියකින්දලා හරියට කිමවස්. වැඩ කල නෑ එතොට මේ මේ මෝල් ඇතරම දැම් පරණයි. එතුොර මේ නවතාක්ෂණ එ පාවිච්චි කරන මෝල් එක්ක එන මේ ප්‍රමිතිය මේ මෝල්ලින් ගණඩ බැහැ මේවට තවත් අපි සල්ලි අටකරලා යටකරලා යටකරලා මේවා දුවන්ඩ කියන එකවෙෙන රජයට නැවත පාඩු කිරීම විතරයි ොකද පෞ්ගිය කාල දිහාහම අපි දැක්කමීම. හැබැයි එකෙක්කෙනාට ආසාහිතන දේවල්, එකක්නට පින්බෙන දේවල් රජය ආර්තන හර කර්ඩ ගිල් අවසාන ප්‍රතිඵල ආ්ඩු ඔය තින සලිටිකන ති කරනවා. ඉතින් අපි මේ පෞද්ගලික කරන කිය මේ කතා කරගන මේ කරන්ඩ යන්නේ අප අවුරුද්දක් තුළ බලපුුවම අපි බිලියන ගානක් රාජ්‍යායතන පාඩු සඳහා අපේ මා බාණ්ඩාගාරය මුදල් දෙනවා. එතකොට මේ මේවාපි දැඟ ඒවට පිළියන් ගද්දිී, තවත් එකක් ඉහිල දාගෙන කරඩ බැරි එකක් කරන්න ගිහිල්ලා තවත් ප්‍රශ්න ඇතිකර ග්ඩෝන්නේ අපිට. මොකද නැත්තන් අපි කරනෝක අරිඒ මෝල් අරගෙන දැන් කරනවයි කියනෙ අනිවාරෙන්ම අපේ අපේ ඉන්න මේ තියෙන එේවක් විකුණන්ට තීන්දුවක් කරගෙන නෑ නමුත් මේක පෞද්ගලිකකාශයයට දීලා එම නැත්තම් මේ ඇත්තක පෞද්ගලික සහ හවුල් කාරිත්්‍යකර කියීලා කරනෝනම් කිසි ප්‍රශ්තියන් නෑ නමුත් එකම දේ තියනෙ අපේ ආතන මේවාගේ කර්මාංශල අපේ අයයට කරන්න බෑ අප විරාමයකෙන් පසොහම්. දෙදහස් සය දෙදහස් දහතුර කාලේදී ඔබතුමා සතුස්ස සභාපදිනේ දෙද පහල වෙන දෙදස් පහල වෙනක තැන් දෙදහස්ය දෙදහස් දහතුන කාලයේදී රුපියල් බිලියන එකයි දශම අටක ලාබයක් ලැබ අවුරුදු හයතුළ හැබැයි දෙදහස් දාහතරේදී පාඩුව බිලියෙන හතරයි මංහරින ඔබතුමා ගත්ත තීරණයක් හාල් ආනයනය කරන්න ඒකින් තමයි මේ පාඩුවනේ ඒ සතුස වැට බතුමානෑ සංකෝය වැරදිී ඕකේ දෙස් ඔබතුමා දෙදස් දහතුන කියලා කොහොම හදාගත්තේ දෙදස් අය දෙදස් දහතුන ඒක ඒක එවතුමා පිළිගන්නව බිලියන එකයි දසම හයක්ලා බයිකර දස් දහතුන බයිකලම පි න වාර්තාවල තියෙන හරි ඒ කියන පලේනම යතනය පටගන්න තැෙදර හිටපු සහාපතිවරයා අයතනය පටන්ගන්න මේ දෙදස් අයනමේන නත්තා දෙ පහසෙම්බර් හරි එතකොට දස් පහය අග හරි එතකොට ආරම් එක හිටපු සබහපතිවරයා මේක අයතනය ශාකා තුන්සිය හතරස් පහක් වෙනකං ගෙනල්ලාදස් දහතුන ඉදර දෙකවුදරි තරක් කඩනවා. කරල ඇර වෙනකම් ආර්තන ලා පර ේ න මුල්ික ල්ටිකේ න වු දෙක න පොඩිලා පාඩුවක් ට පත්ම ලාබ දිිකම යන ද බතුම ගර බතුමට දන්න ද න්න ට ගවරු තරට යා ගන්ටි ැත්වවා . එතකොට දෙදස් දාාහතරය වෙද්දී හාල්ලානැලේ කිරින් පටන් ගත්ත. එතකොට දෙදස් දහතරය සංක හල් ලානලය කරලා දෙදස් පහළුවේ ජනවාරී අට මම ඉංගෙනෝ. හරන්නේ මාස හයක් ඉද තම ම හාලානය කරන්න පට ගත්තේ එය ම හාල්ලානය කරවේ යි දස් පහල චන්ද බැදදුුම දේ න්ටපියපි එතකොට මම හාලානනය කරන්න රදිි මාසහයක්. එතකොට එකම ප්‍රශ්යේ වනේ මම ඉද්දී මුදල් අමාත්‍යංශය විසින් ඒ සම්පූර්ණ සහල්ලාානය කිරීම සම්බන්ධ වනේ මුදල් අමාත්‍යන්සේ. මොකද මොය වෙනකම් මම කිසිම ආනයනයකට සම්බන්ඳල හිටි නෑ. නමුත් එවලේ අවසානයකව ලංකා සවස්තින ආර්ථිකතත්වය හො නිසා මේ වැඩට උදව් කරන්න කියලා. එ නිසා මම හා කියලා මේ වැඩේ කරන්න ගත් තම දෙදස් දාහතරද අපි ආරම්භ කරාට මේක අවසාන. දම ර දස් පහලුව තමයි තොට නවාරියට ගැන මුල්ලවරුද්ද මුලනේ මමයිංවෙලා එතකොට අපි මම ටොන ලක්සේ එල්සිකක් ඇල්ලා තිබ ඒ එල්සක ඇල්ල තියද්දී මම දැනගත්ත මේ තව ඕනත් නෑ මේක ගෙනාවත් අපිට ප්‍රශ්යක් කරක මම මේ කැන්සල් කරා මම අන්න යදදි නොෑම්බර්ගේ වෙද්දි මම කැන්සල් කර කෙරලලා මම අඩගිය. ඊට පස්සේ ගියාට පස මේක නැවත ඒ අලුත් ආණ්ඩු අවුට පස්සේ, මේ එල්සියක නැවත. ප්‍රකෘති තත්වර පත්කිරවා කැන්සල් කමිටි එකක් ල කැසල් කමිටිය එකත් දල් මේ ආය අලුත ගෙන්න්න න එක කැස ය ගෙන්නවා. ඒතුලද තමයි විශාල පාඩුවක් කාවේ. එතු දෙදස් දාහතර පහලව කියන මුදල්වර්ශය අරගැන. ඒකට තමයි පාඩ එකතු කිරේ. එතකොට ඒක දෙදස් දාාහතරය ම හිටියම දෙදස් පහලුවේ මුදල්වර්ශය රාපුම ඒ පාඩුවක් නෙක දස් හතර පෙන්වවා ඇතුට පිලියන හතර පාඩුව කාට බැවන්න ර . ඒ බැර කරන්නඩුව නෑසංක ඒ කෙසේ වෙතත් ඒක මුදල්වර්ෂය සහ ඒක කවන්ස් වාරෝතියන ආයතනය. තොර ඇමතිවුරුඒ ගයව ගැනීන තීන්දුව වෙනම එකක්. නමුත් ලංකා සත්සා ආයතනය තමයි ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන එතකොට ඒ එතලින්ද දිගටම. හාල්ලොලින් පස්සේ ඒහල්ලකින් වෙනමයිටසේ ආය ලාබලබන්්ෙපැ ඉතින් දිගට පාඩරු ලැ අවුදු මගගේ පස්සේ ම අවුදු දොහ එක දිගර හිටිය මගෙන් පේ සබහතුර එකකලොස් සභපත මේ අවුදු පහතුල ඉන්න හයතුරේ. ඉතින් එක සභහපතිරකත් මාසාහය කටකතවෙලි හිටිය නෑ. ඇතන් දෙදවස්ථා හතරේ මුල් මා සහයේ ඔය කියන රුපියල් බිලියන හතරින්. තුමාගේ කොටස කොච්රද එහෙම කොටසක් කියල ගලන්ක දන්න බෑඒ කෙසේ වෙතත් මම ආනෑනය කරලා තිබ්බ හාල් ප්‍රමාණය තුළ කිසිම පාඩුව කර තිබ නෑ අනික්තෙක ඔය විදින ලොකූ ප්‍රමාණව ලිම ගෙනාවේ. ටොන් දෙද පන්ද හද්දහා හයදා. ඔය ටොන් පනස්දා හැටදහා ලක්ෂේවාගේ දේවල් එක පාර තමයෝ ගෙනාව. ඒ තුළ මේගොල්ලට මේ කළමනා කරණය කරගන්නි බරෝග්‍යා. විශාල ප්‍රමාණයක් වරායෝ තුළ මාස අට නමේ දාහය තිබ්බා. මයි ඔ ප්‍රශ් තු එතකොට ජාතියේ මිලතීරක අන්තිමේදී විකුණනවනේ. දැ ඉස්සරහට සතුස නේ ලකා සතුස විකරනවනි? කොහම දබදහම කි න ලංකා සතුස ඇවරයි නෙවෙේදදේ? එහෙම ඇවලයි කියන්න තම රථාවක් විනෑ ලයිස්තුුවට දාලත් නැට ලංකා සහම ලැවස්තුවට දාලා නෑ. නමුත් අපිට ලංකා සතුසද දාලතන්න සතුසද සතුස ලංකා සතුස සමූපකාලතකල විකුණන්ටන කවරු සතුසායතන කවරුත් ගන්න සතුසායතනය කියන්නේ දැනට අවුරුදු ගානක් කිසි වැඩපිළරක් නැතුව සේවක දෙෙසි හතරිස්තුන් දෙන තියාගෙන තිය ආර්තනයක්. එතකොට ඒ සඳහා අපේ දෙේ හතලි තුක් කිය එක ඒගැනබතුමමා කොටසයි කියන්නන්නේන සේවිකව තුන්සියයක් විතර ඉන්නවා.දේ හතලි තුුණගේ තුන්සීයි ඇතර ි හාරිේ හති හතලි ම අමතරව සතුස ආරක්ෂක සමාගමතතියන න පත්සයයක් කියන්නවා න එතන වෙනම සමාගමක් නෙ ඒ වෙනම සමාගන් කියන එක සම්බන්ධෝ තියන එකයි ස සමුපලට තොගවෙෙන සංස්ථාවයි කියන එකයි දෙකක්. ඔබතු මල විකුුණන්ට යන්නන්නේ මොකක් ලෑ විකුණන් නෑංක. දැන් මෙතන කරන්නේ විකිනීමට කවුලුත් ගන්නෑ මේක. සතුසගන්නන්නේ කවද ගන්නන්නේ මොකටද ගන්නේ එක අර මොලද කර තියෙන මුකුත් වැඩපිල්ල නෑ මේක දැනට ලංකා සත්ව සමයි දැන්ට මේගේ අලවිශාකාදාගන සේවක හාරදයක් පමණ? සරග ය සේවය කරන්නේ සමපකර තොකවෙලස් සංස්ථාව කියන්නේ සතුස අවුරුදු දැන් ගන්නාවක් තිස්සේ ඕක පෞද්ගලිකරනලා සත්ව රටය ලිමිටෙට් කියලා ඊටස් ඒක ෙහටත් සහකට කටලලා කල්ලා ඊට පස්ස ඊ ලංඟට ආපව් ලංකාස සැදුව අර තියන සේවකැන් රැකයා දෙට. ඒකට මේ අය ආවෙත් නෑ. එතකට මේ සස්සර එකතුුවෙන්ටකිෙකු එකක එක තුනෙත් නෑ. එහෙමයි කොට සැත්තවම මේ ඇතුළ ඉන්න. එතකොට මේ අයට ඔබතුමාක් යන . скому ku la සකග oh ම ේක ග සේවික පස ර ම්පත් ගැන ල රන විකුණන් හැ කියලා ත ට විකට විකරට නගේ තිය තුස විකුණට දවල් තියනවන නිග්‍රී කියන පොට නැගල්. අ රතුපාට ලස්සන කොඩනගෙල්ල ඩ ඒ ගව ඒක විකුණන්ට දාල නැදැමති තු ෑ විකුන්ට නෑක ොදන් කරට ියල දන්න කන්නේ දැ ම ම කියෙවරට යෝජන ිල්ලික් කියන්න . සක දන්නක නෙේ කවර කියන්න ලෙපෑ නතු දැමට මට කියලන්න පුළුවන් ිල්ලි ඩRර් විජයවර්ධන දන ග්‍රීස්සකොයක මවරුද්දොල සතුස හිටපුුවන් මිරෙන් හ හරි ඒ බිල්ලිල් එක වික්ුණාට නෙේ ඒ තියන බිල්ලිල්ි එකෙන බිල්ලිින් ගනක් තියෙනවා සංක මේ රජයේ ආයතනවල තියෙන බිල්ලිනිසා දේපළවල් හරි අයාට අයිතයකුවට මේවා රජේ දේවල් එතුොරත් සමහට රජයේ පැවරුම් කරලා තියලෙ මේ වැඩට විතරයි. ඒම නැතුව මේ කරම් විකුරල් අපිට සල්ලි ගණ්ඩුවත් ඒ අරගෙන සල්ලි වෙනහකට පාවිච කරල බැහැ මේවාගේ අද විශා ප්‍රමාලයක් කැමිෙන්ට මඩලට එනවා මේ සමහර ඇහිතන ආයතනය අයිතිය කියල මේක. මේ මේ අහිතන මේක විකුණම අපට සල්ිගන්නපුල එමලත්ඒේක වෙනේවට පවිච්චි කර පුලන්ග. මේවල මේ රජයේ ඉඩංවල මේ බිල්ලින් හදන්ට දීලා තියෙන්නේ මේ ඒ පාවිච්චය සඳහා පමණයි. ඒම ලතු ඒ වරගන අපේ දේපලගේ අපේ සල්ලි කියලා කියන්න බැහැ. දොර මේවාගේ විචාල සතුස්වල්ලු ගැන අවුදු හැට හැත්තාවක ඉතිහා යයක් ති ආයතන ඔය දස වන්සේ පනස්සේ අක හතලස් න දරන්න පනතය ම ස්සේ න හතලිස්ම. හති නිහසෙන් පස පාලිමෙන්තිය තුළ පනතිකින් ආපු ආයතනයම එතකොට එනිසා අද මේ වසම්බන්ධෝ මේ සතුසා ඇතය නෙමේ ආයතන විශාල ගන්න පිළිබඳ කැබිට මල්ලේ සාකච්ාරනවා ොකද ේතුව මේ වලතින නයයි මේවල තියන ජැන්ට තියෙන පාඩුවයි. සහ මේවල තියන දේපලයි සම්බන්ධෝ තියෙන මේ ප්‍රශ්න. තුොර අපි මේවා එකෙන් එක නිසා නිදහස් කරගන්න කතා කරනවා මිසක්. ඔයඒක විදිහන මේවල මේ ලොකූ දේපලත් ති මේ දේපල් අපිට මේ යුක්කම් අපිට සල්ලියන මේ සල්ලි තම අපි අපේවලට පවිච්ච කරන එහෙ කර බෑ. ඉ මේ මේ සම්බන්ධ අපි අනිවාර මය ඔය ඔය ස ලංකාස්සස්ස පිබඳව මුදල් අ මාත්‍යශය කම්කරු මාත්‍යන්ශේ සියල දිනත් එක් අප ලකා සතු රේීම සතුස්සේ නිග්‍රීක ක ොඩැගල ිකුණන් නැ්ද බතුමා දැන්ෙක ස්ති වශය කියනවාද මත් ා ඉල්ලුම් කරුවන් එමනැත්තම් මිලදී ගන්නන්ට විවෘත කරලා නැද්ද. සංක ඇමතිවරය මම අපි කියන්නේ වග කියීමක් ඔයමතු ඒ පණවිඩ අපිට රෘතියක් වෙන උතුමා කියක විකුණන්හ මේම ප්‍රෘතියක් ඉදිර කියට කමන්න නිකන් කාටවත් මේ සැනසෙන්ට කියන්නඩෝ නෑ මට මොකද හේතුව මම වග කියන්නේ මේ රටට මිසක් මේ ආ්ඩුව ඇමැතිකම්ම කියෙනන මල් රටවා කියන්නේ. එකක් කෙනාව සන්තෝෂ කරඩුවත් එකක් කෙන මේවා කරන්න රෙමි. එතකොට අපි මොකොහෝ තීන්දුවක් ගත්තුොත් මේ සම්බන්ධ ඉතුර කටයුතුයන්නේ දල්ල අමාත්‍යයන් ොර මුදල්ල මාත්‍යංශය තීන්දු කරනවා ඉතුරු වැඩ පිළවල අ අනිත්්‍යක තමයි පෞද්ගලීක කරණය හරි අයම නැත්තම් මේ වහනක හරික අයිවෙනයක හරි අවසාන තීන්දු එන්නේ ඒවන තියෙන වත්කම්සාහ ඒවන තියන නයහිමියෝ හ ඒ සියරුදී අවිතයන්නේ ය මුදල් අමාත්‍යන්සේ ඒ සම්බද තීදු ගනි මුදල් මාත්‍යන්සේ ඒ වලතුව ඒ අමාත්‍යන්ශ වල ඉන්නයි මෙවා විකුණන්නවත් මේවල අනිත් කිසිම තීන්දුව අපිට ගණඩ බැහැ මේක තමයි සාමාන්‍ය ක්‍රමි නිසා මේවල වගකී මෙ මුදල් අමාත්‍යන්සේ ඒ තමයි තීන්දු කරන්නේ මේකට මොකද කරන්න කිය එක මොකද මේ සමාගන් වල බිලියන හතර පහ බැංකෝලට නය තියනවා. මේවා දුවල 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 පාරු වෙලා එතකොට අපි මේ වි්‍යාාවත් මේ තීන්දු ගත්තේ නැත්තං. අපි පහුගගේ අවුදු විසි පහත් හයකරපු එකේ ප්‍රපලාාද ලැිල තියනවන ඒ න්දුුත් ගන්නතු මගෑරෑයට ඉන්නවන. අපි අපරාධයක් නේත කරන්නේ. නැතකොට. ට ක්ෂ ද ප්‍රාලක මද්‍රී මොතක න්නට සිතු වුණ. අපි වෙළන්ද මාත්‍ය නලින් ප්‍රාදු මහතා සමඟයි තුන්සේ හැටේරන්දී සිටින්නේ. දැන් අපි කතා කරමින් සිට මේ සතුස පෞද්ගලී කරණය කරනවද විුණා දමනවද ඒ ආදී වූ කාරණ පිළිබඳව දැන් සතුසට මුකුත් නෑ කෞදෝක ගන්නේ කියල ඔබතුමා කීපසරයක්මැහවා. සතුසල මුකුත් නැත්ති නෑනෙ සතුස න ම ට ක පයක් ග හ ස්සක. මහා විශාල දැවන්ත බඩා ඊට පස්සේ ලොරී එකසේ දහයක්තිේ බදැන් හැත්තා තරක් තියෙනවා. ඊට පස්සේ ඔය ලංකා සතුස වෙලඳ සැල් පවත්තු කෙන යන්නේ සතුස ගොඩ නැගි වෙල න කොටක් කියව ෑ පොඩි ගන පහලවක් හිත සතුසල දේපල තියෙන මන කියනේ දේපල තමයි ඕ තියන් කිව ඔබතුමා ඕ හරි. උබතුමා උබතුමාට ඕක කියන්නේ කවරවල කිවොත් නැට ඔබතුමා දේපල ගෙන දන්න නෑන ම හොල බල එ හරි හ ලොරි ටික හරි එත පස්සේ ගබඩාටික හරි එතකොට මෝල් දෙකති කියෙන ෝල් දෙ කියන්න සංක මෝල් දෙකවාගේ මෙම මනිිත්‍යේවත් ලොරි තිබල් ලොරි දුවන්න ො නෑ දන්න මේ යක්ක්න හත් මෙම සංක ලොරියක් කියන එක ලොරිය දුවනවා තමයි ලොරිිය අත්දුවන්න කිලමිට තුන්දක් තුන්දස් පන්සියක්ත් දුවන්න්න තියෙද්දී. ලොරිය කිලෝමී තුන් හාර සියම් මාසිර පන්සිත් දුලට හරියන් නෑනේ. ඒ කියන්නේ ඒ අයට ඒ අයට පුළුවන් ඒගොල් දුවන්නන්නේ ගොලන් ඕනක් දිර අමොනො ඉතරයි ඒ නටේ ගොලන් කියන දවසර හමනොත් ඉතරයි ඉදි මේක චේරුම් ගඩකු දැම් මේ ඇයි මටයි මෙහෙම කියන්න ඕන මොක් කරද මට වෙන අයතනයක් ගැ හෙම කියන්න ලෝ නැත්තන්. මම මේ තීන්දුවක් ගන්නේ මේ සේරම් බලලනේ එතකොට හේතුව මේ අකොයිවෙලේවත් ලංකාවේ රජයකති නාතක ට්‍රන්ස්පොට් සර්විසි එකක් ප්‍රොෆිට් කරන්න නෑ හෙමලං මේකට දියවනම් ලාබලබන්ඩ පෑ පහුගේ අවුරුදු හහිපේම පාඩුයි සක්තුස දුවලා. ත මේ ිය දුරන්ගේ වැරද නෑ මඒක වැරද්ද කාආගද කියන්න නෑ ආයතනය ආයතනයෙ බලන්ඩෝන රියදුරෝ හරිඒක වැඩරන මිනිසුන්ට නෙමේ ප්‍රශ්නේ ආයතනය බලන් ඩෝන ආයතනය ප්‍රධානින්සාහ ආයතනය අධ්‍යක්ෂකමණලලා සියලු දෙනා එතු දිගින්දිගටම මේ හැම ශේෂ්‍රයම පාඩුයි. එනම් අපිඒක තියාගනදීම ේරුමක් තිය නොේ ඒ වැඩ පිල්ිලක් ඉසර රංගීල කවුද මේවල නයගෙ වන්නේ එතුකට දැන් මේ අවසාන ප්‍රති බල ැන් ඔය පත්ක දන්නන්ඩ ක් දෙකරතිය දැනට ලියන හතරහ කතරහ මාරක් පු ණයයි. බැංකෝල්ට තොර මේ අපි ගෙවන්ඩපෑ එතකොට මේ මේ දිගින්දි කරම තව තවත් තිවාගෙනීමම තවත් පාඩුව නොනේ. එතකොට දැනට ඔය අයට පඩිගෙවන්නේ මේවා කුලියත්ති නේ කුලියට දීලතින අපේ ප්‍රධනකාරයට කුලියට සියට සියක් අපි එක පාවිච්චි කරනවා අමාත්‍යංසා අයත නොල්ට තරේ කුලියෙන් තමයි පඩිගව යන්නේ නැමතුව හම්බ කරලා නෙමේ ඉති මේ වගේ එක අපි දිකලින් දිගට පවත්තන අප ඇෑම කියන්නේ. ඇත්තරම සලි නාශි කිරීම. එතකොට ඒ නිසා තමයිකිවම විකුණන්ට නෙම මේ විකුණන්ඩ ගැනුම්කාරෙක් කෙල්ට හේතුවක් නෑ මේවාගේ ආයතනයක්. ප්‍රොෆිට් එකක්ක් දන වැඩ පිල්ලක් ඒ ඇතුලෙ නෑ ගබඩාටිකලම් කුඩියට ගන්න පුල ඒ හම එකක් නෙමනි ව්‍යාපා ඇලෙමෙන එතකොට ඒ නිසා අපිුව මේ යම් ප්‍රතිවය ගත කරන කන සේවක ප්‍රමාණය අවශ්‍ය නැති අය මෙයකල අවශ්‍ය නැති කොට්ටාස අයින් කරලා වැඩ පිල්ලක් හදඩිකින කිතරයි කියලා තියන. සේවකන්ට මොකක්ත කරන අනිවාර් විශ්‍රම ගැන්න නඒ ඒ සංකයේ මොනා කරන්න අපි කැබිලට මන්ඩ දාලාතියනවා ඊට පස්සේ මුදල් අමාත්‍යස අනෙකුත් ඒ අමාත්‍යන් සතේ සාකච්ඡා කලතව වැඩ පිල්ලක් කදන්නේ. එදොට ඒතුළ පුළුවන් තරන් සේව කියයාට සාධාර්ණය කරනය කරන්නපේ අපි. මොකදේ අය ස්ථීල සේවකයක් නම් ඒයට ඒ අවස්ථාව ලබා දෙන්නන. ඊට පස්සෙ තමයි අපි දේපළ සම්බධ සියලුවක්කින් මුදල් මමාත්‍යන්සට තමයි මේක තිීන්දු ගණ්ඩ වෙන්නේ මොකද මේක විචාලර්ම අය බරත්තින. ඒ අය සඳහා මුදල්ල මාත්‍යයන්සේ අප කර ලබාදිලතිව බැංකෝල්ඩ මේක විචාල ප්‍රමාණය ප්‍රශ්නයක් මේ සඳහා අපි පස්සෙ තින්දුගන්නවා. ලංකා සතුස තියා ගන්න ලංකා සතුස තියාගන්නවා කියන එක අරකකා සතුසු මුකත් නෑනේ නැ මුක් මකලක්වත් නෑ බිං අංගලක්ත් නැතිවහන්තමයි දුවන්නේ. බි අගලක් තිබ්බලන්තමයි ප්‍රශ්තියන්නේ. සේලම කුලිය ගන්න කළියගගේවන ලයිට බිල ගන්න ලයිඩ්ගියෙනන වතුර බිලගන්න වතුර ගවන බිල ෙවන සේර හෙම තමයි. මේ ඇතුල තව ලොරි ගම්මත් එදාදිර පාඩුව මේ පෞද්ජලිකන්සේ ලොරි ගන්නව මාසර කළියගෙන ොච්චල. අප මේ කාරණාවලින් පොඩ්ඩක් හඇටඇවෙල දේශපාලන කාරනා ැන අපිට කෙටි විලාවක් ඉතුර වෙලා ද නොමැතුම අතාක. අපිට කියන්න ඔබතුමා අන්තිමටම නෙළුම්මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලෙයට ගිය කවද. එහම දිනයක් මතක නෑසංක. මම එහෙම ගොඩක් නිලල්ම්මාවතේ ැසිම් මල්ට මටහාගවෙන් අවස්වාාව ලැු නෑ ොක ේතුව ශ්‍ර ලංකා පොදජන පෙරුණේ පාලිමේන්තු මන්ත්‍රවරේ හෝයක මට වැඩි අවස්ථාව ලැබු නැතේ හේතුව මම මේ පල්ලිමෙන්න්තු මන්තිවරෙක් වෙලා අවරුදු එක හ මාරත් දෙයක්ක් ඇති ඇමතිකමකට කැබිණට ඇමති කනක්ක මට හම්බුණා. ඒ වගේම මම පක්ෂේ වැඩවලට මට යම් අවස්ථාව ලැබුුණනෑ මොකද මම පක්ෂේ සංවිධාය කරයෙක් නෙමේ. මගේ ආසනයගත්තත් මගේ ආසනය වෙනම ආසන සංවිධායකරෙක් පොජ්ජනයක්සත් පෙරමට ඉන්නවා. එතුට කවදාකොත් මගේ පක්ෂ සංවිධාන කටයුතුල මගේසාහභාගිත්‍යයක් ලබාගත්නෑ එතකොට එනිසා මං ගොඩක් වෙලාට පක්ෂ කාරයල්ට යන්න නමුත් අවස්ථා ගන්නක ගිහිලා තියනවා ඒ කඩයුතුලු මට කියපු රාකාර්ථික මංකරලතිය. හැබැර රාජගීිය පැත්ත අලුතින් විෘත ච්ච පක්ෂකාරයයාල්ලට යන අනිතරමන එක දවසක්ව අදනක ගිහිල නෑ. නිතරමන එක දවසක්වත් දිල නෑ ඇත්තම තම්ම. තියෙනදල දැක්කෙත් නෑ නමුත් තන කාර්යාලයක් ආරම්භ කරල තියෙනවා ඔබතු ායකන මන් කියදදිීමම දන්නවා මොක්ද කිය ම කාර්යාල්ට සම්බ ගේේ කාරයයා ලැක්වම ැවරන කායයාලින සංග කාර්යයාලකෙන මන් සම්බන්ධදාවය තිෙනෙ කාරයයාලගන්න ම ඔබතුමාගේ ගියයි කියල ගහිල නැ කලකිවේ මම ගහිල නෑ මම සම්බන්ධයි කාරයයාල් දන්නවා ඔ එකන්නේ ය නිමල් අන්සා මන්ත්‍රීතුමාගේ සංවිධායකත්වයෙන් යුතුව කියදනෙකි න්නට හටන සම ජයකත්වය නම අපි මෙහමයි ඕක අපි කියන්න. දැනට සංක මේ පාර්ලිමේන්තය තුර පක්ෂවලි පක්ෂ නියෝජනය නොකරමා තමන් නියෝජනය කන පක්ෂ එක. කන හටනම තවරු හැටනම මතිවර න්න හටන හටන එතනදී සමහර දෙෙන එතනින් අර උත්තර ලංකා සම සේරමත් සේරමත් එ එතකොට තට සුළු ජාතික පක්ෂෝලා ඉන්නෝ මුස්ලිම් පක්ෂවලසා අනිකුත් පක්ෂවල එතකොට මේ හැටනමෙන් අපි මන්තිවරු තියක් තිස් දෙකක් විතර දැනට අපි එක වැඩපිරුවක් ගැන සාකච්චා කරයි යනවා මේකෙදී අපි පක්ෂ හැදීමක්වත් එහෙන ත්තම් පක්ෂ අලුතයෙන් හදරලා දේශපාලය කර වැඩ. ල්ලක් නෙමේ මේකෙද අප පලෙ දේ තමයි අපි මේ ආර්ථික වැඩපිල්ට ආර්ථික වැඩපිළල තියන සයෝගය ඉතරයි අපි කතා කරේ මොකද හේතුව පහුගේ කාලේ පක්ෂ කොච්චල සක්තිමත් කියලා කිව්වත් පක්ෂ ලොකුට කරය තිබ්බත් පක්ෂවලට නෙමේ ආණ්ඩුවවත් තියාග්ඩ බරෝ කියනේ එතකොට ආණ්ඩු ආණ්ඩු නැතිවෙන පක්ෂ නැතිවෙලා ගුටි කාලා සේන වනා දොර ඒ අවසාන පතිඵල තමයි ආර්ථකය මයි මේ පලනිදේ තුොර අපි ආර්ථකය කඩාග වැටීම තුළ අපිට සේරම් නැතුූගියා දොර ඒ තුළ තමයි අපි කිවේ අපි පක්ෂවලට වැලිපුර වැට වැලිය ආර්ථික වැඩිපිල්ට සහයෝගය ලබා දෙන වැඩපිලට යන් කියන එක ඉතින් දැන් ඒ වැඩපිලට තමයි දැන් අපිේ ක්‍රියත්ම කරයි යන්නේ එතකොට අනිත්්‍යක තමයි අපි කොයිවලේවත් අලුත් පක්ෂ ඇදීමක් ගැන කිසිම වෙලාක සාකච්ඡා කිරීමක් නැහැබැයි අපිට දේශපාලනය කරන්න තැත් තියෙන්න්න ඕන සාහ දේශපාලනය කරන්න මක්හරි වැඩ පිළික් තියන්න නිෙලුම් මතය තියෙනවා තියෙන ඊට පස්සේ සවබාගේ දැක්ම කියලා වැඩ පිළිවෙලක් තියෙනවනි ොයි. ඒ හ ඔබතුමාල්ලන්නේ ජනතාවඩකිවකට දැ සංක අපි කතා කරන්න නන දැන් අපේ නම පවිච්ච කර අද වැඩ පිල්ලකය නෑන බරුග ගර තයි ද කියන්නේ අපි කෙලින්ම කිය දැන් ඔය ඔබතුමා නිමල්ලන් සමහත් මන් නුර ප දශනය අප මහත්ය න්න ගොඩ න න තිහක්කිව ලන් දස් පක්ෂ නම දෙනෙකන්න කවද මහි දමර විරමාත්මය සේරමින්නවා ඔක්කම දැන් ඔය ෙර්‍ය ර්ික දැක්කට වඩා? ජදපති නිල් ක්‍රමසිංහම මතාගේ දැත් ශක්තිමත් කිරීමේ කණ්ඩෑමනි. ඉතින් මොකක්ද සකේ අයි ද වැරදි කියරවන හරි ඉති ඒක තමයි ඒකට මොකද රනිල් වික්‍රම සිංහ ජනාධපත්තුමද පැවරපු වැඩගොටස මොක්ද මේ රටේ වැටිච්චා වැටිච්ා ආර්තිය ගඩ්නගන්ඩත් මේ ට ස්සනට අයි අන්නත්ේ නැතුව රනිල් වික්‍රම සිංහ මහත්‍ය වෙන දකර ගෙන නෑන ගෙනනන්නටපු අපේ අර්ථී ඩය වැටිීම තුළ. අපිට මේ ආණඩුව ගෙනියල්ට බැරිකම තුළල. අපි සියලුදිනා පක්ෂ සියලුදිනා එකතු වෙලා. අපි රනිල්ලික්‍රම සිංහ න මැත්තුමාාව අරාධපති කරලා ආර්ික වැඩ පිල් ලගී ඇතුමා වෙනේත් කරන දහතුන ලාු කරම වස්ත ෝද ැන කතාර ඔබතුම ඇවටත් සහය දක්වනව සංක ආණ්ඩුවක් කියන්නේ. සර හැම දේරමයක් ආණ්ඩුවක්වම දේශපාලන වැඩ කටුතු නවත්තන්ට පෙනේ දේශපාලන හෝ දේශානි පක්ෂවල දේශපාලන සියලු දෙෙනත් එක් සහභාගිල වැඩ කරන දෙයක්. එතකො ධාතුන්ගනි සංශයෝධනය කැනේ ධාතුන්ගැනි ආ්ඩුකවස්ථා කෙනෙේ අදිය පටන්ගත්වන්නෙ මෙේ අවුදු ගන් තියක තිස්පාගල සාකච්චා කරනවා. එතකොට ඕනම ආණ්ඩුවක් මේවාගේ දෙයක් උනාම සාකච්චාට අවස්ථාව දෙනවා ඒට ඉතිලින් ඒහා යනන්න පාලිමේ තුරේ අවස්ථාදිල පාලිමන්තු තුළි. න ඔබතුමා ඇතුළු තිස් සට දෙන දැන් ඔබතුමතක තිස් නමෑ. ඔබතුමාලගේ ඉදිරිී ජනාධීපති අපේක්ෂකය රනිල් වික්‍රමසිංහම හතද. සංක අපි පැහැදිිලියෝ කියලතියෙනවා. ඊ ළඟ ජනාතිපතිවරන එක දී රනිල් ලික්‍රමසිහ මැත්තුවීමට පිසායෝග ලබාදෙනවා ඒ මොකද පලේන දේ තමයි අපි පහුගි අ අවරුද්දක් තුළ මේ රටේ තිබ ඒ ප්‍රශ්යට විසදුම ලබා දෙෙන වැඩපිළිල් භාරගත් ඉතුම පමණයි. හරි එතකොට අපි මේකේ අම්මුල්ල ඉඳලම මේ ප්‍රශ්නය දැක්කා එතකොට සහ මේ ප්‍රශ්නයෙන් ගොඩෙන්ට අපි මැදිහත්වයෙන්ට කටයුතු කරවා හ තොට ඒනිසා අපි දන්නවා ඒක අමාරුකමරි කොට ඒ ඒ වැඩ පිල්ල ආරම්භ කල අුරුද්ධක්ක යද්දී. අපිට කියන්න බෑන මෙයා හොඳ නෑ තවමිනිියෙක්ගේන්ට කියලා ගොර අපි පටංගත්්‍යයම ආර්ථකය හද වැඩ පිල්වට ඔබතුම ටිකන ැසිල් රජ පක්ෂටබැරි. බැසිල් රාජ පක්ෂ සංවිතයකන බයිද පුළුවන්ද කිරරම ප්‍රශ්නේ එතුමා එමෙ රා්ඩුව කරන්නේ ඇ එතු යෝජන කරන ගේ සයෝග දි ය ර ිකම සිහ ැතු යෝජනා කරනවන පක්ෂය ප්‍රබල චරිත විසින් කවද චරිත තාම පක්ෂ ්ඩර්ම ඒගොල මන්දන්න එහම කිය හමරි පක්ෂේ විදිල තාම තීන්දුවක්රන්න නෑ ගොල නධීපතිය පේක්ෂකෙක් ඊළඟ ජනාධපතිවරණයගල කවුල දිරිපත් කරනවාක තිතකට ඔබ ඔබ ඔහු සමගේ තමත් ස වැ අනි වායම සමීප වැඩ කරලා ම බැසිල්ට බැරිද නෑ බැසිල්ම රනිල්ට බෑකල ඉස්සර මංගල සම ර්මාම ඒමමට කියඩ පුළුවන් පුළුවන්කම තාමං බැසිල් රාජපක්ෂ මැත්තුමා ජනාධිපතිවරණයකට එන්න ගැන කතාවක් තාම අපි හල නෑ හැබැයි පක්ෂති ඉන්දු කරලායිඉ කියෙන සාමාන්‍ය පක්ෂේ තීන්දු කරලා ඉදිරිපත් කරලත් නෑ එනිසා අපි දෙයක් කියන්න හබැයි මං බැසිල් රජ පක්ෂ මැත්තුමාට මගේ පෞද්ලි මට මංගල කරන්න පුද්ලේ ඒක මං ඕන තැන කියනවා. නමුත් අද වෙනකොට රනිල් වික්‍රම් සිංහ ජනාජිපත්තුමාගේ ඊ නඟත්තාව කාලයක් මේ ජනාජපතිවරන්නේ මැතිවරණයක් ැනකක් මේ වැඩ පිල්ලි අද්දි. මම හිතන් නෑ බැසිල් රජ පක්ෂම ඇත්තුම ඇලඒට ඇවිල්ල මන මාත්්‍යෙනවා මේක කරන්න කියලා හිතල් එ එයා ජනාජිපතිවරණයක් ගැන කතා කරයි කියලා.ඉ පක්ෂේ විදල පක්ෂප සංවිධන කටයුතු කර යනවා ඒක වෙනම දෙ නමුත් ජනාජපති අපේක්ෂක ඉර තාම යෝජන ක කියල ෑම දන්න ඉදිී. ඔබට නිකන්ර් ඉස්කෝලේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරෝ. රාජපක්ෂ කියන ළම දාලා පාක්්‍යයක් ලියන්ඩ කියලමු කදලියෙන්නේ.ඇමට ප්‍රශ්ේ තේරුන්නේ යපිදැම්ි කියන්න ස්කෝලි දැිට දෙන අම්මා කියලා වාක්ක්‍යයක් ලියන්න මල කිය වාක්්‍යයක් ලියන් මඔබට කියන ඔක්තේ විදිට රාජපක්ෂ දාලා රාජපක්ෂවරු කියීම? න්න තු රාජපක්ෂවරු තම දේශපාල ඉන්නවා. එතිී රජපක්ෂරන්ට පන්න රාජ පක්ෂරගේම අලුතරජපක්ෂරුත් ඒ තුළ ඉන්නවා. ඉතින් ඒ අලුතරාජපක්ෂරුන්ටත් සහම කාලයක් යද්ද ඒ සඳහා වැඩපිල්ලක් තිබ්බොත් ඒ රාජපක්ෂුරල දේශපාල ඉඩ පුළුවන් මොකද ලෝකය අනිදිහ බලබවා එහෙම කාලයෙන් කාලට කොහොම වනත් සමහර ජනමතය වෙනස්වෙෙලා අවස්ථා තියෙන්න්න පුුවන් නමුත් මේ තිය අවස්ථාවේ අපි කතා කරන්න වෙන එකක් ගැන. මේ කියන්නේ සම්පූර්ණ මේ අවුද්ධකට ඉස්සල්ල අප සියලු දෙනා එකතුල හද බවාණ්ඩු නැතිවෙලා නැවතත් වෙනවි ජාතිපතිය කරලා ි සිුරුදනයකතුල ආඩුුව සහෝගත වැඩ පිළිගල. ඉ ඒකද අපි කරන්්ඩෝන අප ඒ අත්දකීම දක බුද්ගලය වශයෙන් මේ වැඩපිල් රයිජන ශසක් වෙලදයක්නෑ පිට. වඔබෙට ප්‍රශ්න රාශයයක්ක් ඉදිරිපත් කලා අවසන් වශයන ප්‍රශ්නයක්න ඉල්ලි මක්තියන්නේ. ංකා ලඳ මාත්්‍යවරයා විදිහට මං ඔබෙන් ඉල්ලා සිටිනවා මෙ රටේ මිනිස්සු බොහෝ දෙනා බඩගින්න ඉන්නවා මධ්‍යම පාන්තිකැන් පවා බඩගින්න ඉන්නවා. වේල් තුනක්කාපොයි දෙකක් කනා දෙකක් කාපවාය එකක් කනවා කුඩා දරුව බඩගින්න ඉන්නවා. ඔබට කැබිනට ට මාත්්‍යවරයෙක් විදිහයට කරන්න පුළුවන් උපපරීම මැදිහත්වීම කරුණා කරලා ලබාද නෑමතිතුවා. ආනිවාරය මොකද මම මේ අද තමයි මැදිරි අද තුන්සියට වැඩසන මගේ පරයනි වැසතාාන හැබැයිමං ඔබතුමා ගැන මීටිස්සල් අධ්‍යනයක නොත් සාමාන්‍ය බතුමා ජනමාධ්‍යවේදියක එමනත්ව ඔබතුමාරය තියෙන දැනුමත් එක් ඔතුම ම හැමදාම දන්නය ඔතුමා මේ බහන්න මිල සහ ජීවන විධ පිබඳ විශාල අව්‍යධානයක් යොමුකරපු පුද්ගලේ.ේනිසා මදෑැන් අදත් ම ඔබතුමාටද වවෙලා සිදික කතා කළකිවේ. මේ සම්බන්ධෝ අප සම්පූර්ණ මැදිහත්වීම අවශ්‍යයි මොකද හේතුව. අපි කිසේ කවුලු කොහොම කිව්වත් රටේ ජනතාවට තමන්ගේ ආදායම හරයෙන බඩුමිලක් තාම නෑ. එනිසා අපි අනිවාරය පුළුවන් තරන් කැපකිරම් කරන්නවා මේ රටේ ජනතරු තුන්වෙරකාලා ඒ අයට ලැබෙන වැඩුම මේ කළමනාරණ කරන්න පුළුවන් තව නමු. අපි මම ඉතරන්නේ මේ රටේ නිෂ්පාදකවෝ මේ රටේ අනිෙකුත් සෑම පුරුවවැසි වර්ග මත්තිීනවා මේ සඳහහා සහයෝගේ ලබාදීලා ැම මියගම බපුරුවන්ට සයග ලබාදෙන්න්න ඕන එකන එක මතක් කරනවා ම විශේෂයම මෙනට සියලුම නතාවට. අපේ වෙළඳ අමාත්‍ය නල්ලින් ප්‍රනාාන්දු මහතාටටීවිදරණයේ සහ තුන් සේ හැට ස්තුතියි පිරිණමා සිටින අපේ ආරාධනය පිළිගැත්තා. අපි ඉස්ුපුරුදු පරිදි ලබන සතියේදී සතියේ සමාජ කටගැස්ම දෙරන තුන් සේ හැට නම්. ඔබට සුවදායින.